ආයුබෝවන් දුවේ පුතේ IQ paper එකට එහෙම නැත්නම් අභියෝගතාවය තවත් විදිහකට කිව්වොත් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකට හරියට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා දෙන්න තමයි ප්‍රායෝගිකව එක කරලා පෙන්වන්න තමයි හයි එජ් නාලිකාව ඔයාලට මේ වීඩියෝව අරගෙන එන්නේ ආරම්භයේදී ඔයාලට මතක් කරන්න තියෙනවා පුංචි කරුණු ටිකක් ඒ තමයි මේ වීඩියෝව ඕනම ශ්‍රී ලංකාවේ තරග විභාගයක බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් සඳහා බලංගු කරගත හැකි. ඒ අනුව ඉතාමත්ම මෑත කාලීන මම මේ වීඩියෝව කරන්නේ 2022 වර්ෂයේ ජුනි මාසේ පළමු වන දින. එතකොට මේ මාසේ පැවැත්වීමට නියමිත මහජන බැංකුවේ ගනුදෙනු කාර්ය සහකාර විභාගයේ ඒ වගේම තමයි විදේශ සේවා විභාගයේ විවෘත පළවෙනි කොටස ප්‍රශ්න පත්‍රය බුද්ධි පරීක්ෂණ පේපරේ සඳහා ඒ වගේම තමයි ඉදිරියට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට බඳවා ගැනීම සඳහා කරන ලබන පවත්වන ලබන විභාගවල IQ papers වලට ඒ වගේම තමයි බැංකු විභාගවල IQ papers වලට law exam වල law entrance exam වල සහ ඒ වගේම විශේෂයෙන් A level බුද්ධි පරීක්ෂණේ සමාවෙන පොදු පරීක්ෂණේ ගණිත ගැටලු විසඳීම සඳහා මම වීඩියෝව මේ වීඩියෝ අන්තර්ගතය ඔබට එක ලෙස භාවිතා කළ හැකි. එකට හේතුව තමයි ඔය මං සඳහන් කළ කවර බුද්ධි පරීක්ෂණයක වුණත් අපිට තියෙන කාලයත් එක්ක ලොකු සටනක් කරන්න බොහෝ වෙලාවට බුද්ධි පරීක්ෂණ පේපරේ සඳහා පැයක කාලයක් තමයි ශ්‍රී ලංකාවේ නිර්දේශ වෙන්නේ. ඒ ලෙවල් පේපරේදී එක ටිකක් වෙනස් වෙනවා පොදු පරීක්ෂණයේදී. එතකොට මේ පැය ඇතුළත දැන් ප්‍රවණතාවයේ බවට පත් වෙලා තියෙනවා ප්‍රශ්න 50කට යන්න. ඉස්සර ප්‍රශ්න 40 වගේ තිබුණා නමුත් දැන් ප්‍රශ්න 50 සමාන අවස්ථාවල ප්‍රශ්න 60 දක්වා යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ප්‍රශ්න 50ක් කියන ඇවරේජ් එක ඉඳගෙන අපි පේපර් එකක් හදන හැටි හදන්න අවශ්‍ය කරන මූලික කරුණු මොන වගේ කරුණු කෙරෙහිද විශේෂ අවධානය යොමු වෙන්න ඕන කියන එක මම මේ වීඩියෝ ඇතුළතදී කතා කරනවා සහායක කරලා පෙන්නනවා. ඒ වගේම තමයි දරුවනේ හිතන්න ඔබ කොයිතරම් මැතමැටික්ස් පැත්තෙන් දක්ෂයෙක් වුණත් ඔයා ඒ ලෙවල් වලට මැත්ස් කරලා ඔයාට ඒකට ඒකක් තිබුණත් සමහරවිට බුද්ධි පරීක්ෂණේ ඔයාට ලකුණු 100%ක් ගන්න නොහැකි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි බුද්ධි පරීක්ෂණ පේපර් එක දක්ෂයා බවට පත් වෙන්නේ එක් ගණන් එකම විදිහේ ගණන් හදලා හදලා ප්‍රැක්ටිස් කරලා යන කෙනා. ඒ කියන්නේ කෙනෙක් ගාන විනාඩියක් ඇතුළත කියවද්දි තව කෙනෙක් ඒ විනාඩිය ඇතුළත ඒ ගාන කියවලා ඒකට උත්තරක් දීලා ඊළඟ ගානුත් භාගයක් කියවන තත්ත්වයට පත් වෙන කෙනා තමයි ඇත්තටම බුද්ධි පරීක්ෂණ පේපර් එහෙම නැත්නම් IQ වල ස්ටාර් කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම දේවල් මතක් කරන ගමන් මට තව කුංචි දෙයක් තියෙනවා මගේ ආදරණීය දුල පුතාලට කියන එකක් තමයි ඔයාට IQ ගණන් සම්බන්ධව IQ ගැටලු විසඳීම සම්බන්ධව බුද්ධි පරීක්ෂණ ගැටලු විසඳීම සම්බන්ධව දැනුම තව ඕන කියලා හිතනවා නම් අපේ හයිච් නාලිකාවේ වාට යන්න පුළුවන් අපූරු IQ විසඳුම් කියලා අපි බුද්ධි පරීක්ෂණ ගැටලු 33ක් සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවක් දැන්ට කරගෙන යනවා. මේ වෙනකොට ඒකේ 33ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව මම ඉස්සෙල්ලා කතා කරපු බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සඳහා උසස් පෙළ අපි කතා කරලා තියෙනවා වීඩියෝ. ඒ වතුරේ තියෙන්නේ IQ ගැටලු හදන හැටිම තමයි. ඊට අමතරව ඉතාමත් මෑත කාලීනව අපි මහ බැංකුවේ සමාවෙන්න මහජන බැංකුවේ ගණිතන කාර්ය සහකාර විභාගයේ සඳහා වන බුද්ධි පරීක්ෂණ ගැටලු කීපයක්ම කියන අභියෝගිතාවේ සහ සංඛ්‍යාත්මක නිපුණතාවයේ ප්‍රශ්න පත්‍ර දෙකට අදාළව අභියෝගිතා ගැටලු ගණනාවක් දැන් වීඩියෝ 5කින් පමණ සාකච්ඡා කරලා තිනවා. ඒගොල්ලෝ හැම එකක්ම බලන්න හැම එකක්ම බලලා කෙටි ක්‍රම ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්ත කෙටි ක්‍රම ගැන බුද්ධිය ඒ පරිණතභාවය ඒ දක්ෂභාවය ඒ පළපුරුද්ද ඔබට තියෙනවා කියන උපකල්පනයෙන් තමයි මං අද වීඩියෝ පටන් ගන්න. ඒ නිසා මේ වීඩියෝ එක ඇතුළතදී ඔයාලට සමහරවිට මේ ගාන කොහොම හැදුවද කියලා හිතා ගන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. ඇයි මෙච්චර වේගෙන් හදන්නේ කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න කරයි. ඉතින් එහෙම ප්‍රශ්න ඔයාලට තේරුම් ගන්න බැරි වෙච්ච තැන් තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න මේ කමෙන්ට් සෙක්ෂන් එකට මෙන්න මේ ප්‍රශ්නේ මට ආයෙත් පැහැදිලි කරන්න කියන එක. ඉතින් ඒ වගේ කමෙන්ට් එකතු කරලා අපි වීඩියෝ කරලා තියෙනවා සහ ඉස්සරහට කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු කරුණු මතක් කරනවා මම ආරම්භක පැහැදිලි කිරීමට විනාඩි 5ක් ගත්තා. එතකොට මේක වීඩියෝ එක මම තව පැයක් කරනවා. ඒ කියන්නේ පැයක බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකට පැයක් ඇතුළත ඔයාලට උත්තර ලියන්න පුළුවන්කම තියෙනවද කියලා බලන්න. මොකද සමහරු IQ paper එකට ගිහින් කියන්නේ පේපරේ කියව ගන්නවත් වෙලාව මදි කියලා. ඒක ඔයාගේ කටින් නොකියවෙන මට්ටමට සහ එහෙම කියව ගත්තත් වැඩක් නැහැ. ලකුණු 100න් අඩුම තරමේ 80ට වඩාවත් 75කට වඩාවත් ඔයා ගන්න ඕන.
ඉතින් ඒ හැමදේම කරන බලාපොරොත්තුවෙන් අපි මෙන්න මේ විදියට ප්‍රශ්න පත්‍රය ආරම්භ කරනවා සහ ඒකට අවශ්‍ය පොදු උපදෙස් මම ප්‍රශ්න කරගෙන යනකොට වේගින් ඔයාට කියනවා ඔයා ඒව සටහන් කරගන්න මේ වීඩියෝ කිසිම තැනක් මග හරින්න එපා කියලා මගේ දුවල පුතාලට මම ආදරෙන් මතක් කරනවා හොඳයි පුතේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකට වාඩි වෙනකොට ඔයාට ඉස්සෙල්ලාම තියෙන්න ඕන පැන්සලක් ඔයාට හොඳ පැන්සලක් තියෙන්න ඕන උල් කරලා තුඩුල් කරපු මේක නම් එහෙම නැහැ තුඩුල් කරපු හොඳ පැන්සලක් තියාගන්න මොකද මේ පැය තුල නැවත තුඩ කැඩෙන්නවත් ඒ කැඩුනට පස්සේ ඒක නැවත උල් කරන්නවත් ඔයාට බෑ වෙනකොට ඔයාට තව එක්ස්ට්‍රා පැන්සලක් ළඟින් තියාගන්න පුළුවන් මේ සුරට ගන්න එපා ඔයාගේ පැන්සල් දාගෙන යන ඒ පර්ස් එකට දාලා තියාගන්න සහ ඔයාට පෑනක් ඕන මොකද පෑනෙන් තමයි උත්තර සටහන් කරන්න පැන්සලෙන් සටහන් කරන පිළිතුරු බාර ගන්නෙ නැහැ ඒවා අබලංගු වෙනවා ඒ නිසා පෑනක් තියාගන්න අනිවාර්යෙන් පිළිතුරු සටහන් කරන්න කෙටි කටුකොල සටහන ඒවා පෑනෙන් තමයි හදන්නේ පැන්සලින් හද හදා යන්නේ නැහැ කටුකොල සටහන ඉඩ මදි වුණා කියලා ඔයා පැන්සලින් හද හදා මකල ඒක උඩ හදන්න පුරුදු වෙන්නේ නැහැ මොකද මේ මකන්න යන්නවත් අපිට මකන්න වෙලාවක් නැහැ මේ පෑය ඇතුළත මේ වාට වැදගත් දේවල් මේ කියලා දෙන්නේ ඊටමතර මේක නම් මම ඔයාට මේ පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන හින්දා මොකද මම මේක පොතක් ආශ්‍රයෙන් අද කරන්නේ වෙරිද පොලේ ගන්න පුළුවන් IQ පොතක් ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍රයක් කරලා පෙන්නන්නේ ඒ පැහැදිලි කිරීම කරන්න තමයි මේක මම යදාගත්තේ මේක ඔයාට අවශ්‍ය නැහැ ඔයාට පුතේ මීට අමතරව තියෙන්න ඕන වෙන රතු පාට වගේ පෑනක් කොළ පාට වගේ පෑනක් තියෙනවා නම් හොඳයි මොකද ගානක් කියවද්දි මේ ගාන විශේෂ කරුණු අපිට සටහන් කරගන්න හයිලයිට් කරගන්න ඕන වෙන නිසා ඊට අමතරව ඔයාට අඩි රූලක් ඕන ඔක හොඳට මතක තියාගන්න අඩි රූලක් පොඩි අඩි රූලක් ඕන ඒ වගේම තමයි මකන කෑල්ලක් හොඳ ගණකයක් හැඩයට කපපු පුංචි මකන කෑල්ලක් තියාගන්න මෙතන මට පෙන්වන්න දැන් නැහැ නමුත් මම ඊළඟ වීඩියෝෙදී ඒකත් ඔයාලට පෙන්වන්නම් මේ ප්‍රශ්න පත්‍රයට ඒක අවශ්‍ය වුණොත් මම ඒකට වෙන විදිහකට අද විසඳුම් දෙන්නම් නමුත් ගණකයක් හැඩයට කපපු ගණක මකන කොටසක් මකන කෑල්ලක් ඔයා අරගෙන යන්න ඕන ඊට අමතරව ඔයාට අත්තරලෝසුවක් තියෙන්න ඕන අත්තරලෝසුවක් තියෙන්න ඕන ඒ අත්තරලෝසුව ඔයාගේ අතේ වැඳගෙන ඉන්නවට වඩා මෙන්න මේ විදියට පේන මානෙන් තියාගෙන ඉන්නව නම් හොඳයි. මෙන්න මේ විදියට ටිකක් ඔයාට පේන දුරෙන් තියාගෙන ඉන්නව නම් හොඳයි. ඒක දිහා ඕනවට වඩා බලන්නත් හොඳ නැහැ. සහ ඒ බලන්න යන කාලයත් අඩු කරගන්නත් ඕන. පැයයි තියෙන්නේ ප්‍රශ්න 50ක් හදන්න ඕන. ඇවරේජ් අපි එක ප්‍රශ්නයකට එක විනාඩියයි දෙන්නේ. හොඳයි. ඒක තමයි ප්‍රශ්න පත්‍රයට අවතීර්ණ වෙනකොට දැනගත යුතු දේ අනිත් එක තමයි අනිවාර්යෙන් විභාග ශාලාවේ අපිට ඉන්නවා අපිව අධීක්ෂණයට ලක් කරන නිලධාරීන්ගෙන් ඒගොල්ලොන්ගෙන් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය ලැබෙනකොටම ඔයාට කටසටහන් කොලේ ලැබෙන්න ඕන ප්‍රශ්න පත්‍රය ලැබිලා විනාඩි ගානකට පස්සේ කටසටහන් කොලේ ලැබෙන්නේ නැතුව මේක දෙනකොටම කටසටහන් කොලේ ඉක්මනට දෙන්න කියලා ඔයා කියන්න ඕන ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් මේ ඔක්කොටම කලින් මේ අතර හම්බෙන ඉන්ටර්වල් එකේදී හරියට මිස් කෙනෙක්ගෙන් අහන්න IQ පේපරේට කටසටහන් කොල එකට වඩා ගන්න පුළුවන්කම තියනවාද කියන එක. එක කොලේද දෙන්නේ නැත්නම් එකට වඩා දෙනවද කියලා අහුවට කමක් නැහැ. මොකද සමහර ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒගොල්ලන්ට උපදෙස් ලැබිලා තියෙනවා එක කොලයක් දෙන්න. සමහර ඒවා තියෙනවා එක කිසිම කොලයක් දෙන්න එපා. පේපරේමයි අපිට හදන දේවල් කරන්න වෙන්නේ. සමහර අයගේ ඉතින් දෙකක් තුනක් ගන්න පුළුවන් විභාගයක් තියෙනවා. මම අත්දැකීමෙන් මේ කරුණු කියන්නේ. ඒ විදිහට ඔයා තීරණය කරගත්තොත් ඔයාලා දැනගන්න පුළුවන් වුණොත් ඉතින් මම මටත් කටුකොලයක් මං හදාගත්තා කටුකොලේ කියලා මං ලියාගත්ත එකට ඉතින් මේ වගේ ලොකු කොලයක් නෙමෙයි සාමාන්‍ය විභාග කඩදාසියක් තමයි ඔයාලට ලැබෙන්නේ නමුත් ඉතින් මම මේ වීඩියෝ එකේ පැහැදිලිව ඔයාට පේන්න දරුවනේ ටිකක් ලොකුවට ඉලක්කම් ලියන්න ඕන හින්දා මං ටිකක් ලොකුවට කටුකොලේ හදාගත්තා හිතන්නේ මේක ඔයාගේ කොලේ කියලා ඔයාලා නිකන් එක කටුකොලයයි වගේ නම් දෙන්නේ කියලා දැනෙනවා නම් ඔයා ඒ කටුකොලේ දෙකට බෙදා ගන්න දෙකට බෙදාගෙන ආයෙත් පුළුවන් නම් මේ විදියට තව වටයකුත් බෙදා ගන්න. ඒ කියන්නේ ඔයාගේ කටුකොලේ තීරු හතරකට කොලම්ස් හතරකට මෙන්න මේ විදියට බෙදලා තියෙන්න ඕන. දැන් මේක ඔයාගේ තනි කොලේ කියලා හිතුවත් මේ විදියට කොටස් හතරකට බෙදා ගන්න. මොකද එතකොට එක පිළිවෙලකට ඔයාට ඔයා ගිලක්කන් ඔයා පුංචියට ලියන්නේ කටුකොලේ පිළිවෙලකට ඔයාගේ ගණන් ටික ඔයාට හදාගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ තීරුව සම්පූර්ණ කරනවා, මේ තීරුව සම්පූර්ණ කරනවා, මේ තීරුව සම්පූර්ණ කරනවා. ඒක ඉද මදි වෙනකොට ඔයාට මේ පැත්තෙත් ඒ විදිහටම කොටස් හතර අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කටුකොලේ ලැබිච්ච ගමන් මේ විදිහට
තප්පර කීපයක් ඇතුළත එවින් කර ගැනීම කරන්න. මොකද නැත්නම් ඔයාට ඊනඟට අමතක වෙනවා. සමහර වෙලාවට අපි හිතමු 10 වෙනි ගාන වගේ හදනකොට පළවෙනි ගානේ අතන කටුසටහනේ මගේ වැරද්දක් වුණාද කියලා හිතනකොට ඒ කටුසටහන මේකොලේ තැන් තැන් වල හදන්න ගත්තොත් දරුවනේ ඒක කොතනද කියලා ඔයාට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි කටුකොලේ පවා පිළිවෙලකට අපි හදාගෙන යන්න ඕන. මොකද සමහර සුළු කිරීම් තිර අපි හිතමු 256 300 ගුණ කර ගන්න ඕන. 256 317. ඉතින් ඔයා එකපාරයි ගුණ කරන්නේ. ඔයාට මොකද වෙලාවත් එක්ක නමුත් පස්සේ ඔයාට ඉතිරි වෙන චූටි වෙලාවක් අරක කෙටිසටහන කෙටි පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්නයක් කියනක උත්තර තෝරා ගන්න නැති. එතකොට අපි නිවැරදි උත්තරය අපි ලියන්න ඕන. හැබැයි ඔයාට හිතේ ෂුවර් එකක් නැහැ එකපාරෙන් ගුණ කරා අතන මොනා හරි එකතු කරද්දිවත් වැරදීමක් වුණාද කියන එක දීර්ඝ ගුණිතේ. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් ටක් ගාලා තියෙන තැන බලා ගන්න මෙහෙම පිළිවෙලකට වැඩ කරගෙන යන එක ඉතාමත්ම වටිනවා. ඒකත් ඔයාට දෙන උපදෙසක් මම. ඊට පස්සේ කටුකොලේ සූදානම් වුණාට පස්සේ දැන් ඉතින් පේපර් එක ගත්ත ගමන් පේපරේට පැය කීයක් දිනවද පැයක්ද පැයකමාරද දෙකක්ද කියන එක ඔයාගේ ඇඩ්මිෂන් එකේ සටහන් වෙනවා. ඉතින් පේපරේ බැලුව බැලමටත් ඒක තමයි විශේෂයෙන් බලන්න ඕන. සහ මතක තියාගන්න ආරම්භයේ පටන් ගන්නකොටම ඔබ ඔයාට අදාළ විභාග අංකය ඒ පේපරේ ලියන්න තැන් දෙකක් විතර ඇති. ඒ පිටු හතරක් පිටු දෙකක් තියෙනවා නම් වෙන් කරන්න පුළුවන්. ඒ දෙකේම ලියන්න ඕන. ඒක ලියලා පටන් ගන්න. අංක එක ඒක ලියලා තමයි ඔයා පටන් ගන්න ඕන. මොකද ඒක පස්සේ මන් ලියන්නම් ඕව පස්සේ කරන්න පුළුවන් කියලා තියන්න එපා. අන්තිමට පරීක්ෂකවරයා අතරමැදදී එනවනේ තමන්ගේ උත්තරපත්‍රයට පොඩි සයින් එකක් දාන්න. එතකොට ඒක ලියලා තියෙන්න ඕන. හැබැයි එයා ඒන අවස්ථාවේදී ඔයා ඒක ලියලා තිබුණ නැත්නම් එයා ඒ මොහොතේ උපදෙස් දෙනවා මේක ටක් ගාලා ලියන්න කියන. එතකොට ඔයා ඉන්නේ ගානක් අතරමැද හදාගෙන යන අතර නම් ඔයා ලොකු තර්කන රාමුවක් ඇතුළේ ඉන්න වෙලාවක නම් එයා ආවේ ඔයාට අරක බල බලා ලියන්න විභාග අංකය ලියන්න ඔයා හිත යොමු කරොත් ආයෙත් අර ගානේ ඇතුළට යන්න ඔයාට විනාඩි දෙක තුනක් යනවා. ඒ නිසා මේ හැම ක්‍රමයකින්ම ඔයාගේ කාලය ඉතිරි කරගන්න ලස්සනට කළමනාකරණය කරගන්න ඔයා තේරුම් ගන්න ඕන. ඔයා ටිකක් කපටි වෙන්න ඕන දරුවනේ. ඒ නිසා ඒව කරලා පටන් ගන්න. සහ ගත්ත ගමන් ප්‍රශ්න කීයක් තියෙනවද කියලා බලලා ඒක උඩින් ලියාගත්තට කමක් නැහැ. මොකද ටික වෙලාවක් කරනකොට 50ද 60ද දන්නේ නැහැ 40ද දන්නේ නැහැ කියලා එක එක ප්‍රශ්න හිතට මතුවෙනවා. ඒක IQ පේපරේ හරි සාමාන්‍ය ස්වභාවය. හිත ගොඩාක් චකිතෙන් වැඩ කරන්න ඔය පැය තුල විනාඩි 60 තුල. ඉතින් ඒ නිසා ප්‍රශ්න සංඛ්‍යාව කීයද කියලා ඔන්න මන් ටක් ගාලා ලියාගත්ත ප්‍රශ්න 50ක් තියෙනවා. මේව තප්පර ගාණක් ඇතුළත මේ මම කියපු ඔක්කොම දේවල් වෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රශ්න 50ක් තියෙනවා කියලා මම කිව්වා. නිකන් ගත්ත ගමන් පේපරේ එකෙන් දැන් මේක එක එක්කෙනාට එක එක විදිහට තමයි හුරු වෙන්නේ. තමන් පේපර්ස් කරලා පේපර්ස් මේ වගේ ප්‍රශ්න 50 පේපර්ස් 20ක්වත් කරලා තමයි ඔයා විභාගයකට වාඩි වෙන්න ඕන. ඉතින් දරුවනේ ඔයාට හුරු පළවෙනි ප්‍රශ්න ඉඳන් ප්‍රශ්න 50 දක්වා කරගෙන යන එක නම් ඒක ඔයාගේ ක්‍රමේ වෙන්න පුළුවන්. නමුත් මම ඒක නිර්දේශ කරන්නේ නැහැ. හැබැයි ඔයාට ඒ ක්‍රමේම නම් ඕන. ඔයා ඒ ක්‍රමයට යන්නේ එක කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා මම ඔයාට නිර්දේශ කරන්නේ 50ක් තියෙනකොට 25 හරි අඩක්. එහෙම නැත්නම් 25ෙන් පටන් ගන්න කියලාවත් එහෙම මොනාවක් නෙමෙයි. ඔයා නිකන් පොඩ්ඩක් තප්පර කීපයක් ඇතුළත මෙහෙම ප්‍රශ්න පත්‍රය පෙරලන්න. තප්පර කීපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රය මෙහෙම මම මේ ප්‍රශ්න කරන්නම පෙරල නැහැ. පෙරලන හැටි බලලා ඔයාට වඩාත් ලේසි කියලා හිතෙන තැන් වලින් ඔයා පටන් ගන්න එපා. ඒ වගේම තමයි එකම ප්‍රශ්නයක් පදනම් කරගෙන ප්‍රශ්න ගණනාවක් අහන තැන්. දැන් මේ බලන්න උදාහරණයක් විදිහට මේ බැලුව බැලමට පේනවා මේ කොටස පදනම් කරගෙන මේ ප්‍රශ්න තුනක් විතර අහනවා. අපි ඒවත් මේ මොහොතේ ගන්න අවශ්‍ය නැහැ. එහෙම නැතුව තනි ප්‍රශ්න තියෙන තැනක් තියෙනවා. ඒ තනි ප්‍රශ්න තියෙන තැනකින් පටන් ගන්න. එක තමයි හොඳම ක්‍රම. විශේෂයෙන් මම කියනවා සංඛ්‍යා රටා ඉන්නකට රූප රාමු රටා තියෙන තැන් වල තර්කන රාමු වලින් ඔයා පටන් ගන්න එපා. මෙන්න මේ වගේ හොඳ ගණන් IQ පේපරේ IQ කියලා කියන්න පුළුවන් කොටසක් තියෙනවනේ නේද? අර සංඛ්‍යාත්මක ගණන් තියෙන තැන තියෙන්නේ. අන්න එතනින් පටන් ගන්න. ඒ වගේත් විශේෂයෙන් MCQ කොටසින් පටන් ගන්න කෙටි පිළිතුරු ලියන තැනින් පටන් ගන්න එපා. ඇයි ඒ? කෙටි පිළිතුරු අපිට හදලා අපිම ලියන්න ඕන නම් තෝරගන්න නැත්නම් අපි දන්නවා සමහර IQ papers වල ඒ විදිහට එනවා කෙටි පිළිතුරු ලියන්න කොටසයි උත්තර හතරෙන් එකක් තෝරලා ඉරි ගහන්න එකයි. ඉතින් ඒ අතරින් උත්තර හතරෙන් එකක් තෝරන MCQ කොටසම ඔයා තෝරගන්න අංකයකට කරන්න. මොකද ඒ වගේ අරව වැරදුනොත් වැරදුනාමයි. නමුත් මේ වගේ මේ උත්තර හතර දිහා බැලලා හරි නිවැරදි පිළිතුරු තෝරගන්න අවස්ථාවක් තියෙන නිසා ඒකත් ඒ උපදෙසක් ඔයාලට දෙන ගමන් මම ඔයාලට ආරාධනා කරනවා මේ වගේ සංඛ්‍යාත්මක ප්‍රශ්න වලින් පටන් ගන්න. ඒක තමයි ගොඩක්ම හොඳ ක්‍රමය වෙන්නේ.
හරි එහෙනම් මෙන්න මේ මොහොතෙන් දැන් තමයි මම පැයක් ඇතුළත ගණන් පණහෙන් ගණන් කීයක් අඩුම තරම කියවන්නවත් පුළුවන්ද කීයක් හදන්න පුළුවන්ද මොනවද අත අරගෙන යන්නේ මොන වගේ වෙලාවටද ගණන් අතැල්ලා ඉනක් ගන්නට යන්න ඕන වගේ දේවල් ඔක්කොමත් එක්ක ප්‍රැක්ටිකලි IQ පේපරයක් කරන හැටි පෙන්වන්නේ හොඳයි මම පටන් ගන්නවා 18 වෙනි ගණන් 18 වෙනි ගණන් පටන් ගන්නවා මම 18 වෙනි ගණන් කියවනවා මම පැන්සල පාවිච්චි කරන්නේ ඔයා දරුවනේ පාවිච්චි කරන්න ඕන කළු පාට නොවන වෙනත් පෑනක් පාවිච්චි කර කර කියවන්න. සංජීව ළඟ රුපියල් 10 කාසි මෙන් දෙගුණයක් රුපියල් 5 කාසි 5 කාසි මෙන් දෙගුණයක් 2 කාසි 2 කාසි මෙන් දෙගුණයක් රුපියල් 1 කාසි රුපියල් 1 කාසි මෙන් දෙගුණයක් 750 කාසි තිබුණා නම් ඔහු ළඟ තිබෙන කාසි ගණනයි අහන්නේ. අහන්නේ මොකද්ද කාසි වල වටිනාකම එකතු වෙන්නේ මේ කාසි සංඛ්‍යාත්මකව කාසි කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. ඉතින් ආරම්භක තැනක් විදියට වාට තියෙන්නේ 10 කාසි ගැන කතන්දරයක් නිසා 10 කාසි මෙන් දෙගුණයක් 5 කාසි කියලා පටන් ගන්න නිසා මම 10 කාසි සංඛ්‍යාව x කියලා සටහන් කරගන්නවා. මෙන්න මම 18 වෙනි ගාන විසඳන හැටි 10 කාසි සංඛ්‍යාව මම x කියලා සටහන් කරගත්තොත් දෙගුණයක් 5 කාසි තියෙනවනේ. ඒ කියන්නේ 2x ගාන 5 කාසි තියෙනවා. 5 කාසි වගේ දෙගුණයක් 2 2 කාසි තියෙන නිසා 2x වගේ දෙගුණයක්. ඒ කියන්නේ 4x ගානක් තියෙන්න ඕන 2 කාසි. 2 කාසි වගේ දෙගුණයක් රුපියල් 1 කාසි තියෙනවා නම් 8x තියෙන්න ඕන රුපියල් 1 කාසි. රුපියල් 1 කාසි වගේ දෙගුණයක් තියෙනවා නම් 750 කාසි. 16x තියෙන්න ඕන 750 කාසි. පැහැදිලිද? එහෙනම් ඔන්න ගාන දැන් කටුසටහන් කොලේට ඇවිල්ලා තියෙනවා. එතකොට මුළු කාසි ගාන තමයි අහන්නේ. මේ ඔක්කොම එකතු අහන්නේ. හැබැයි x ආරම්භක සංඛ්‍යාවක්වත් මේ මොනම අවස්ථාවකදීවත් මෙතන කීයක්වත් අපට ගාන දීලා නැහැ. නේද? අපි හිතමු මේක ඇවිල්ලා 10 කාසි, මේක 5, මේක 2, මේක රුපියල, මේක 750 විදියට යන්නේ. එතකොට මේ රුපියල් 1 කාසි කීයද කියන තැනක ඒ වගේ වටිනාකමක්වත් කොතනකින්වත් දීලා නැහැ. x සඳහා අගයක් කොතනවත් නැහැ. නමුත් අපිට මේ ඔක්කොම එකතු කරලා x ආශ්‍රයෙන් ප්‍රකාශයක් ගන්න පුළුවන් දීලා තියෙන සංඛ්‍යාව ගන්නට x කියන්නේ 10 කාසි සංඛ්‍යාව නම්. හරි. එතකොට 16 8 24 24 8 24 4 28 2 30 31 x එනවා මෙතෙන්ට. එතකොට 31 x කියලා කියන්නේ 10 කාසි වගේ 10 කාසි යාගාව x ගණනක් තියෙනවා නම් ඒ වගේ 31 ගුණයක්, ඒ වගේ 31 ගුණයක් යාගාව සම්පූර්ණ කාසි සංඛ්‍යාවක් තියෙනවා කියන එක. ඉතින් මෙහෙන් බලන් ගියාම හරි ප්‍රශ්නේ. පටන් ගන්න තැනම නිකන් ලොක් වෙනවා වගේ. එතකොට පිළිතුරු දීලා තියෙනවා 309 48 92 සහ 124 විදියට පිළිතුරු හතරක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් හිතා ගන්න අමාරුයි. මොකක්වත් දීලත් නැහැ. ගාන වැරදිලාද කියලා හිතනවා සමහර වෙලාවට. නමුත් දරුවනේ මේ වගේ වෙලාවට ඔයා බලන්න ඕන 31 කියලා කියන්නේ මේ සංඛ්‍යාව ඔක්කොගෙම එකතුව. x කියලා කියන්නේ එකක් වුණොත් 31යි. x කියන එක දෙකක් වුණොත් 31 වල දෙගුණේ වෙනවා. එතකොට 62. x වුණොත් 3ක් වුණොත් එතන 93ක්. ඒ වගේ ඕනම අවස්ථාවක තියෙන්න පුළුවන් x ගේ 31 යම්කිසි ගුණාකාරයක්. x සඳහා පූර්ණ සංඛ්‍යාවක් විතරයි කාසි පූර්ණ සංඛ්‍යාව වලින් විතරක් තියෙන්න පුළුවන් නිසා එතකොට ඕනම අවස්ථාවකදී මේ පිළිතුරු අතර බාර ගන්න පුළුවන්කම තියෙන 31 ගුණාකාරයක්. ඉතින් බලන 31 ගුණාකාරයක් වෙන උත්තර 309 31 ගුණාකාරයක් වෙනවද? වෙන්නේ නැහැ. 48 31 ගුණාකාරයක්ද? නැහැ. 92 නෑ. 93 නම් 31 තුන්වෙනි ගුණාකාර විදිහට ගන්න පුළුවන්. 124 31 ගුණාකාරයක්ද? ඔව්. 31 හතරවෙනි ගුණාකාරය තමයි. එනෝ මම 124 පිළිතුරු බාර ගන්න. ඔයා මෙතන පෑනින් නිවැරදි පිළිතුරු ලියන්න ඕන. සහ ඒ ප්‍රශ්නේ කරා කියන්නේ ඔයා මෙතන ටික එකක් දාන්න ඕන. හරි. ටක් ගාලා අපි යනවා ඊළඟ ප්‍රශ්නට. ඒ කියන්නේ මෙන්න මේ ඒ ළඟම තියෙන ගාන මෙන්න මෙහෙමයි. අසංකයට මතක පරිදි නාමල්ගේ උපන්දිනේ මාර්තු 20ට පස්සේ මාර්තු 20ට කලින්. ඉතින් කියවනකොටම ලියා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අසංකයට මතක පරිදි නාමල්ගේ උපන්දිනේ ගැනනේ කියන්නේ. නාමල්ගේ උපන්දිනේ අසංක කියන පරිදි 20ට පස්සේ සහ 28 පෙර මාර්තු මාසේ 20ට පස්සේ හැබැයි 28ට පෙර දිනයක් වෙන්න ඕන කියන එක තමයි එයාගේ අදහස බවට පත් වුනේ. ඡායාට මතක පරිදි ඒක මාර්තු 22ට පෙර හැබැයි 12ට පස්සේ. අයියා කියනවා 12ට පස්සේ හැබැයි 22ට කලින්. 22 දැන් මෙතන 28 මේ හරි 22 මේ හරි 20 22ට කලින් වෙන්න ඕන 12ට පස්සේ වෙන්න ඕන. ඊට පස්සේ අහන මේ දෙන්නගේ මතකය නිවැරදි නම් නාමල්ගේ උපන්දිනේ දෙන්න පුළුවන් දිනේ මොකද්ද කියලා නේ අහන්නේ. ඉතින් දීලා තියෙන පිළිතුරු දිහා බලලා පිළිතුරු වලින් එන්නත් පුළුවන්. නමුත් මෙතන කෙලිම තරක් කරන්න පුළුවන්. මෙයා කියනවා අනිවාර්යෙන් 20ට පස්සේ වෙන්න ඕන. එයාගේ මතකෙත් නිවැරදි නම් මෙයා 12ට පස්සේ 22ට කලින් වෙනවා නම් 22ට කලින් වෙන්නත් ඕන 20ට පස්සේ වෙන්නත් ඕන නම් දෙන්නම නිවැරදි වෙනකොට තියෙන පුළුවන් එකම දවසේ තමයි 21. එනෝ මාර්තු 21 ඔයාට උත්තරේ ගන්න වෙනවා. එනෝ පිළිතුරු අංක 2 තමයි ඔයාට ගන්න පුළුවන්කම තියෙන්නේ. පිළිතුරු අංක 2 තමයි මාර්තු 21 කියලා ඔයාට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයා ඒ ගාන කරා කියලා කියන්නේ මෙතෙන්ට ඔයා ටික එකක් දා ගන්න ඕන ටක් ගාන. ඒ වගේම තමයි පිළිතුරු ඔයා මෙතන සටහන් කරන්න ඕන අංක 2 කියන එක මේ විදියට ප්‍රශ්න පත්‍රය සකස් වුණා නම්. හරියට එක අපි ටක් ගාලා 3 වෙනි ගානට යනවා. සමිතියක් ගැන කතාවක්.
සමිතියක් ගැන කතාවක් එතන තියෙන්නේ. සමිතියක ඡන්දය පාවිච්චි කළ මුළු සමාජිකයන් සංඛ්‍යාව 35ක් වන අතර ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගන්න 5යි. මුළු සමාජිකයන් සංඛ්‍යාව 35ක් ඡන්දය පාවිච්චි කළා 35 දිනක් කොහොම හරි අපේක්ෂකයෝ ගන්න 5යි. කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද 5කට අඩුවෙන් ලැබුණේ නැහැ. එහෙනම් අවම ඒ කියන්නේ 5කට වඩා වැඩියෙන් ලැබිලා තියෙනවා. 5 හෝ 5ට වැඩියෙන් හැමෝම අරගෙන තියෙනවා. එසේම ඡන්ද අපේක්ෂකයන් කිසිවෙක් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබුවෙත් නැහැ. ජයගත් ඡන්ද අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව කොහොමද බලන්න. දෙකයි සටහන් කරගන්න තියෙන්නේ 5 දිනක් අපේක්ෂකයෝ ඉන්නවා. 35 තමයි ඡන්ද අපේක්ෂකයෝ සංඛ්‍යාව. අපේක්ෂකයෝ පහ හැමතිස්සෙම 5 හෝ 5ට වැඩියෙන් ගන්න ඕන. සහ සමානව කවුරුත් ගත්තේ නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලාම හැමෝටම 5 ගානේ බෙදලා ඉන්න ඕන. අපේක්ෂකයෝ 5 දිනකට 5 ගානේ බෙදලා ඉන්නවා. හැබැයි ඒක වෙන්න බෑ. ඇයි ඇයි ඒ එහෙම කියන්නේ සමානව කෙනෙක් කිසිම කෙනෙක් ගන්න බෑ. මේ අවස්ථාවේ ඔක්කොම සමානවර. එහෙනම් අවම එක්කෙනා 5න තියෙන පුළුවන්. එයාට 5ක් දුන්නොත් මෙයාට ඊට වඩා එකක් වැඩියෙන් තියෙන්න ඕන. අඩු වෙන්න බෑ. සහ සමාන වෙන්නත් බෑ. එතකොට තව 6ක් තියෙද බෑ. එහෙනම් තව එකක් හරි වැඩි වෙන්න ඕන. 7යි, මෙතෙන්ට 8යි, මෙතෙන්ට 9යි. ওই විදිහට තමයි තියෙන්න පුළුවන් ගාන වෙන්නේ. නමුත් මේව යන්න පුළුවන් 10. මේක 6ට, මේක යන්න පුළුවන් ඕනනම් 8 නැතුව 10ට, මේක යන්න පුළුවන් 12ට. නමුත් අපි දන්නවා මේ ඔක්කොගෙම එකතුව 35ට සමාන වෙන්න ඕන. හරි. අපි බලමු මේක 35ට සමාන වෙනවද කියන එක. මෙතන එකතුව කීයද වෙන්නේ? මෙතන එකතුව 35ට වඩා අඩු වුණොත් තව එක්කෙනෙක්ට එකක් වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක අපි මෙතෙන්ට එකතු කළොත් මෙයා තමයි වැඩි වුණේ. මොකද මෙයාට එකතු වුණොත් 9 වෙනවා. 9 තියන්න බැහැනේ සමාන විදිහට. ඒක මෙයාටම තමයි ඒක එකතු කරගන්න වෙන්නේ. බලමුකෝ අපි 5 6 11 මේවා අපි දීපාලිහාට ලියලා එකතු කරන්නේ හිතෙන් එකතු කරන්නේ IQ paper එක කරනකොට 5 6 11 11 7 18 18 8 26 26 9 30 26 9 35 26 9 35 35 35 ගැලපිලා එන වැඩිම ඡන්ද ලබා ගත්ත එක්කෙනාට ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන ඡන්ද සංඛ්‍යාව බවටපත් වෙන්නේ ඡන්ද කීයද? ඡන්ද 9යි. යනවා පිළිතුර ඔයා ලකුණු කර ගන්න ඕන පිළිතුර විදියට 9ක් සහ මේ ප්‍රශ්න කරා කියලා කියනවා. ආට ටික එකක් දා ගන්නත් වෙනවා. පැහැදිලිද? හරි. අදාල අපි යනවා ඊළඟ ප්‍රශ්න කොටසට. ඒ විදියට විසඳ ගන්න තියෙනවා. මෙන්න මෙහෙම තියෙන ගාන ඔයාලට මම හිතන්නේ පැහැදිලිව පේනවා කියලා මම විශ්වාස කරනවා. අපි මේ වගේ කටුකොලේ මම දැන් චුට්ටක් හදාගන්නම් ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. හරි. අසංක කියන එක්කෙනා උදේ 7ට පැහැදිලිද? ඔව් හරි. අසංක උදේ 7ට මිනිත්තු 20කට පෙර. ඔන්න වැදගත්. ඔයා ලියද්දි මේවා මම මේ පොතක් හින්දා මේක මම පාඩ කරන්න යන්නේ. මේවා highlight වීඩියෝ තමයි කියවන්න ඕන. අසංක මිනිත්තු උදෑසන 7ට මිනිත්තු 20කට පෙර, කියන්නේ 6:40ටනේ මිනිත්තු 20කට පෙර සීනිවිසින් පිටත් වුණා. ඔහු විනාඩි 25කින් පිටත් වූ ගම විනාඩි 25ක් ඇවිදගෙන හරි ගිහිල්ලා ඡායාගේ නිවසට ඇවිල්ලා තියෙනවා. එහිදී ඕන ආහාර ගැනීමට තවත් විනාඩි 15ක් එතන ඉඳලා දෙන්න එකට එක ගලා තවත් විනාඩි 15ක් කෑම කාලා අනුතුරු සිය කාර්යාලය වෙතට යාමට පිටත් වෙනවා. තව විනාඩි 45කින් ඒගොල්ලෝ කාර්යාලයටත් එනවලු. ඔහු කාර්යාලයට යාම සඳහා ඡායාගේ නිවසින් පිටත් වූ වෙලා. ඉතින් අහන්නේ මොකද්ද? කාර්යාලයට පැමිණෙනක් ඔවුන් කාර්යාලයට යාම සඳහා ඡායාගේ නිවසින් පිටත් වූ වෙලා විතරයි අහන්නේ. ඉතින් මොනම හේතුවකටවත් දැන් ඔයා මේ ගාන හදද්දි ඡායාගේ නිවසින් පිටත් වෙලා විනාඩි 45ක එකටත් එකතු කරලා කීයටද කාර්යාලයට ආවේ කියන ඒවා මේ කටසටහන් කොලේ හොයන්න යන්න එපා. මොකද ඒක අපිට ඕන නැහැ. අහන එකම දේ තමයි කාර්යාලයට යාම සඳහා ඡායාගේ නිවසින් පිටත් වූ වෙලා. ඉතින් මේ වගේ ගණන් වලට කටසටහන් කොලේට යන්න එපා. හිතෙන් හදන්නේ මෙහෙමයි. 6:40ට නම් මෙයා ගියේ. 7 මිනිත්තු 20කට පෙර කියලා කියන 6:40ට ගියා. යන්න විනාඩි 25ක් ගියා කියලා කියන්නේ 6:40ට ගියපු එකේනා 7:05 වෙනකන් එයා ඡායාගේ නිවසට යනවා. 7:05ට ඡායාගේ නිවසට ගිහිල්ලා විනාඩි 15ක් එතන ඉන්නවා කෑම කන්න. 7:05ට ඒ විනාඩි 15 එකතු කරාම 7:20යි. 7:20ට ඒගොල්ලෝ පිටත් වෙනවා. ඒ අනුව 21ට අපිට පිටතුරු අංක දෙක තමයි බාර ගන්න සිද්ධ වෙන්නේ. 21 7:20ට ඒගොල්ලෝ පිටත් වෙනවා කියන එක සහ ඒ ගාන අපි හැදුවා කියන්නේ අපි ටික එකක් ගාලා දාගන්න. මොකද ඒකට හේතුව අපිට ගානක් හදාගන්න වෙනවා. අපි මේක රවුම් කරලා යනවා. ඉඩ වෙලාව තිබුණොත් තක් ගාලා ආයෙ දෙන්න එන්න ඕන නිසා පිටතුරු මෙතන. හැබැයි ඉඩ ගහලා නතර කරන්න එපා. ඔයාට අහලා තියෙන මේක තන ඉලක්කම දාන නම් පෑනෙන් ඔයා දෙක කියන එක දාලා තමයි ඉස්සරහට යන්නේ. මොකද ඒක වැරදි නම් ඔයාට දෙක කපලා දෙක ඉරකින් මේ පැත්තේ පැහැදිලිව වෙන ඉලක්කමක් ලියන්න පුළුවන්කම තියෙනවා. හරි, ටක් ගාලා අපි යනවා ඊළඟ ප්‍රශ්න 22 ගැන කතා කරන්න. ABCD වෘත්තාකාර ධාවන පතයක එකම තැනකින් තරගය ආරම්භ කරනවා. AB එකම දිශාවකටත් අනිකුත් අය ප්‍රතිවිරුද්ධ දිශාවටත්, ඒ කියන්නේ CHD ප්‍රතිවිරුද්ධ දිශාවටත් දුවනවා. ධාවන පතෙන් තුනෙන් එකක් ගිය විට A ට D. හරි, එහෙනම් ඔකට අනිවාර්යෙන් සටහනක් ඕන කියන එක බැලුව බැලමටම තේරෙනවා. මෙන්න ආරම්භක ලක්ෂ්‍යය. මෙන්න ආරම්භක ලක්ෂ්‍යය මොකද්ද කියන්නේ? මේ පැත්තට දුවන දෙන්න තමයි A සහ B. ඒට විරුද්ධ පැත්තට දුවන දෙන්න තමයි CHD විදියට අපි නම් කරගන්න. එතකොට ABCD වෘත්තාකාර ධාවන පතයක එක අපි කිව්වා. ධාවන පතෙන් තුනෙන් එකක් ගියාට පස්සේ ඒට D මුණ ගැහෙනවා. හරි, ධාවන පතෙන් මෙයා ධාවන පතේ කොටස් තුනකට මම බෙදන්නම්.
තුනෙන් එකක් මෙතන මුළු කොටස් තුනෙන් එකක් ගියාන් පස්සේ ඒ මෙහෙට යන ඒට තුනෙන් දෙකක් ගෙවාගෙන ආපු ඩීව හම්බෙනවා දැන් ඩී මෙතන තුනෙන් එකයි තුනෙන් දෙකක් ගෙවාගෙන ඉක්මනට ඇවිල්ලා දෙනවා ඩී ටක් ගාලා නේද හරි ඊට පස්සේ ඊනකට ඒට ඩී මොන ගැසුනද ඒට සී මොන ගහන්නේ දාවන පතෙන් තුනෙන් දෙකක් හැබැයි මේ ඒට සී මොන ගහන්නේ මෙන්න මෙතෙන්ට ඒ දක්වා ආවම තමයි මෙහෙන් යන සී මොන ගහන්නේ එයා දාවන පතෙන් තුනෙන් දෙකක් මේ වෙනකොට මෙහෙට ගියාන් පස්සේ තමයි එයාට සී මොන ගහනවා කියලා කියන්නේ ඉතින් සී ටිකක් හිමින් තමයි දුවන්නේ හරි ඊට පස්සේ කියනවා මොකද්ද සීට බී මොන ගැසීමට දාවන පතෙන් හරි අඩක් දාවන එතකොට සීට බී මොන ගහන්න නම් සීට බී මොන ගහන්න නම් ඒ කියන්නේ සී කියන එකේනා මෙහෙන් මෙතෙන්ට හරි අඩක් එනකොට බී කියන එකේනත් හරි අඩක් එනවා සී බී එකට හම්බ වෙනවා ඒ කියන්නේ සී බී දෙන්න එකම වේගෙන් තමයි දුවලා තියෙන්නේ හරිද අහන්නේ මොකද්ද හරි අඩක් දාවනේ නැත විමර සිදුවේ වේගවත්ම ධාවකයා කවුද කියලා යහන් ඉතින් අපිට ඉස්සෙල්ලම ඉතින් මේකට මොනවත් තර්ක කරන්න සූත්‍ර දාන්න ඕනේ නැහැ මෙයා තුනෙන් එකක් යනකොට තුනෙන් දෙකක්ම ගෙවාගෙන ආපු එක්කෙනෙක් හිටියානේ තුනෙන් එකක් යනකොට තුනෙන් දෙකක්ම ගෙවාගෙන ආපු එක්කෙනෙක් හිටියා නේද එතකොට ඒ විදිහට තුනෙන් එකක් යනකොට තුනෙන් දෙකක් ගෙවාගෙන ආපු එක්කෙනා තමයි D එනෝ වේගවත්ම ධාවකයා වෙන්නේ D හැබැයි කෙනෙක්ට ප්‍රශ්නයක් මම මෙන්න මෙතනත් තුනෙන් දෙකේ තුනෙන් එකේ කතාවක් කිව්වා ඒකෙන් මොකද අදහස් කරන්නේ ඒ කියන එක්කෙනා තුනෙන් දෙකක් ගෙවාගෙන යනකොට තමයි මෙන්න මේ D කියන එක්කෙනා යාට සමා වෙන්නේ C කියන එක්කෙනා යාට හම්බ වෙන්නේ තවත් C කියන එක්කෙනා යාට හම්බ වෙන්නේ එහෙම ඒතර එතනත් අදහස් වෙනවද මේ ඒ තමයි වැඩිපුරම නැහැ වැඩිපුරම වේගින් දුවන්නේ ඒ කියන එක අදහස් වෙනවද නැහැ මොකද අපි දන්නවා ඒ මෙහෙන් ගාමන පටන් ගන්නකොටම D මෙහෙන් එයාට මෙතනදී ඇවිල්ලා මේ හතර තුනෙන් දෙක ගෙවලා ඇවිල්ලා මොන ගෙහෙලා ඉවරයි C ගොඩක් අඩු වේගයකින් දුවනවා කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ හොඳයි ඒ අනුව ටග් ගාලා අපි පිළිතුර ගත්ත වැඩිම වේගෙන් ධාවනය වෙන ධාවකයා විදියට 22 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු අංක 4 තමයි අපි බාරගත්තේ D හරි සහ එක කරා කියලා කියන අපි ටික එකක් දාන්න ඉක්මනට යන අපි 23 වෙනි ප්‍රශ්නෙට සංජනාගේ අංජනාගේ ප්‍රශ්නයක් එන්නේ අපි බලමු කොහොමද ඒක විසඳන්න පුළුවන්කම තියෙන්නේ කියන එක අංජනා සංජනාට වඩා උසයි රංජනා සංජනා තරම් කොට නොවුනත් මෙහෙම කියවෙනකොට මේක අතර අර සම්බන්ධතාවය ගොඩනගන්න තියෙන කටුකොලේට යන්න ඕනේ එතනම සංජනා වෙනුවට S අංජනා වෙනුවට A අපි ඒව කතා කරලා තියෙනවා අපේ සීරීස් එකේ ඊනකට අවශ්‍ය වෙන විදියට ඊළඟ ඉලක්කමයි කියන්නේ ඉංග්‍රීසි අකුරක් දීලා නම වෙනුවට නමේ පළවෙනි අකුරට ගැලපෙන විදියට මෙතනම ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න මම එක් කරන්න මෙන්න අංජනා සංජනාට වඩා උසයි අංජනා සංජනාට වඩා උසයි එහෙනම් සංජනාට උඩින් අංජනා ඉන්න ඕන ඊට පස්සේ කියනවා රංජනා සංජනා තරම් කොට නොවුනත් රංජනා කියන එකේ සංජනා තරම් කොට නොවුනනම් එහෙනම් රංජනා ටික උඩින් ඉන්න ඕන හැබැයි අංජනාට වඩා කොටයි හරි නිරංජනා රංජනා තරම් උස නැහැ නිරංජනා කියන එකේ රංජනා තරම් උස නැහැ රංජනාට යටින් ඉන්න ඕන හැබැයි සංජනාට වඩා උසයි නම් මෙන්න මෙතනින් තමයි නිරංජනා ඉන්නේ ඉතින් වඩාත් මුස කවුද කියලා හම පස්සේ මේ ශ්‍රේණිය අපේ උඩින්ම ලියුනේ ඒ අංජනා ඒ අනුව 23ට අංක එක තමයි අපිට පිළිතුරු විදියට බාර ගන්න පුළුවන් සහයක කරා කියන්නේ අපි ටක් ගාලා මේ විදියට ටික එකක් දාගෙන ඉස්සරහා යනවා ඊට පස්සේ තව ගානක් තියෙනවා අපිට මොකද්ද එක්ටෙනිස් තරගයක ඇමරිකාන් ඩොලර් 10 බැගින් එක්ටෙනිස් තරගයකට ඇමරිකාන් ඩොලර් 10 බැගින් ඔට්ටු ඇල්ලු රෆායෙල් තරගාවලිය අවසානයේ තරග පහක් ජයගත් අතර රොජර් එයා ඔට්ටු අල්ලපු අනිත් එක්කෙනා තමයි රොජර් ඩොලර් 200ක සුද්ධ ලාභයක් ලැබලා තියෙනවා ජයපරාජයන් තොරව තරග පහක් අවසන් වුණා නම් ඔවුන් තරග කීයකට සහභාගී වුණාද කියලා තමයි අහන්නේ බලන්න හොඳ ගානක් හොඳ IQ ගැටලුවක් මොකද්ද මෙතන ඉන්නවා දෙන්නෙක් මම මෙතන හදන්නම් ඒක එකක් තමයි රෆායෙල් එක්කෙනා තමයි රොජර් රෆායෙල්ට ඊදාම රොජර්ට අපි ආරෝදාමු දෙන්නම ආරකුරෙන් පටන් ගන්න නිසා සහ ජයපරාජයෙන් තොරව අවසන් වුණා නම් පහක් තරග පහක් ඒ තරග පහ තිබිලා තියෙනවා හැබැයි මේ දෙන්න අතර මුදල් හුවමාරු වී මේවට සිද්ධ වෙලා නැහැ මුළු තරග සංඛ්‍යාවට ඒ පහ අනිවාර්යෙන් එකතු වෙන්න ඕන හරිද හරි දැන් ඔට්ටු අල්ලපු කවුද රෆායෙල් කියන එක්කෙනා තරග පහක් ජයගත්තා කියලා කියන්නේ එයාට ඩොලර් 50 එකට 10 ගන්න ඩොලර් 50ක් එයා අනිවාර්යෙන් ඩොලර් 50ක් උපයාගෙන තියෙන්න ඕන. හරිනේ එයා ඩොලර් 50ක් උපයාගෙන තියෙන්න ඕන. ඊට අමතරව මෙන්න මේ රොජර් නේදකොට මෙයා මෙයාට මේ 50 දුන්නේ කවුද? රොජර් තමයි මෙයාට මේ 50 දීලා තියෙන්නේ. ඊට අමතරව රොජර් මෙයාට මේ 50 දීලත් 200ක ශුද්ධ ලාභයක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට ඉස්සෙල්ල 250ක් තිබිලා ශුද්ධ ලාභයේ 200ක් වෙන්න
දැන් 50ක් මෙයාට ගියානේ එහෙනම් සුද්ධ ලාභයේ 200ක් වෙන ආරම්භයේ මෙයා ගාව 250ක් තියෙනවා මොකද අයෙන් වැය අඩු කරගන්න එපේ හරි එතකොට මේ 250 තුල මෙයා මෙයාට දුන්න සල්ලිත් තියෙනවා මෙයා පරාජය වෙනකොට මෙයා මෙයාට සල්ලි දෙන්න ඕනේ ඉතින් අපට ඒක අදාළ නැහැ මෙතන 250ක් මෙයා ගාව තියෙනවා අදාළ 250ක් මෙතන තියෙන්න ඕන සහ මෙතන 50ක් තියෙන්න ඕන ඒ වගේම තමයි මෙතන ජය පරාජයකින් තොරව අවසන් වෙච්ච තරග පහකුත් මෙතන නියෝජනය වෙනවා හරි එතකොට දරුවනේ මුළු තරග සංඛ්‍යාව කීයද රොජර් 250ක් උපයා අපි හිතමුකෝ ආරම්භයේ ඉඳන්ම රොජර්මයි ජයග්‍රහණය කරන් එන්නේ කියලා රොජර් ඉස්සෙල්ලම 250ක් උපයා ගන්න එයා තරග 25ක් එකකට 10 ගානනේ තරග 25ක් එයා දිනන්න ඕන ඊළඟ තරග 55 එයා පරාද වෙන හින්දා තමයි මේ 50 ඊළඟ තව තරග 5ක් තිබිලා එයා මේ 5 තිබිලා එයා පරාද වෙන හින්දා තමයි මේ 50 මෙයාට දෙන්න වෙලා 250 නැතුව ලාභේ 200ක් බවට පත් වුණේ අන්තිමේදී සහ දෙපරාද දෙකින් තොරව අවසන් වෙච්ච තරග පහකුත් තියෙනවා ඒතර ඔක්කොම තරග මෙතන 25යි මෙතන 5යි 30යි 35ක් තරග 35ක් මෙතන තිබිලා තියෙනවා එතකොට පිළිතුරු අපට 24ට අංක 4 විදිහට තමයි ගන්න සිද්ධ වෙන්නේ. ඔක්කොම තරග 35ක් තිබිලා තියෙනවා. ඒකත් අපි කරා කියන්නේ අපිට අගාලා ටික එකක් ගන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවා ප්‍රසිද්ධ ගණක් මේ ප්‍රසිද්ධ ගණන් හදන අපි ආයෙ කටසටහන් කොළ වලට යන්න ඕනේ නැහැ. කවලම් වියති එකම් ප්‍රමාණයේ රතු සහ කළු සෙරෙප්පු කූට්ටම් පිටිවලින් දෙකක් සහ තුනක් තිබිලා තියෙනවා. ඉතින් ඒක රෙඩ් එකෙන් තිබිලා තියෙනවා කූට්ටම් දෙකක්, බ්ලැක් එකෙන් තිබිලා තියෙනවා කූට්ටම් තුනක්. කූට්ටම් දෙකක් කියලා කියන්නේ සෙරෙප්පු වලින් 4යි, කූට්ටම් තුනක් කියලා කියන්නේ සෙරෙප්පු වලින් 6යි. හරි. මේ නිවැරදි සෙරෙප්පු කූට්ටමක් ලබා ගන්න නම් සෙරෙප්පු කීයක් පිටද ගතිය යුතුද? ඉතින් මේක ජනප්‍රිය සම්භාවිතාවයේ ගැටලු. ඉතින් ජෝඩු, මේස් ජෝඩු, එහෙම නැත්නම් ග්ලව්ස් සම්බන්ධව මේ වගේ එකම විදියට තමයි ගාන හදන්නේ. ජනප්‍රිය එක සමා වෙන්න මේ ගැළපෙන ජෝඩුවක් ගන්න නම් නොගැළපෙන ඔක්කොම ඉවත් වෙන්න අවස්ථාව අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. අවම පුළුවන් හැකි අවම අවස්ථා සංඛ්‍යාවක් මේකට දෙන්න ඕනේ. අපි හිතමු අපි ගන්නකොට එක පාටම එනවා තනි තනි සෙරප්පුනේ අපි එළියට ගන්නෙ. රතු පාටින් දෙකක් එනවා. ඊට පස්සේ කළු පාටින් තුනක් එනවා. හරි එතකොට දැන් අපි හිතමු තනිතනි සෙරප්පුව ගන්නකොට රතු පාටින් ඔන්න දෙකක් ගන්නවා හැබැයි ඒ එන දෙකෙන් ඔයාට හිතන්න පුළුවන් කූට්ටමක් එතනම හැදෙවි කියලා නැහැ අපි හිතමු එකම වම් කකුල දෙකම ආව කියලා ඒතර කූට්ටමක් හැදුනොත් ගැළපෙන විදියට නැහැ ඒත් එක්කම මේකේ දකුණු කකුල එන්නේ නැතුව එකක්වත් එන්නේ නැතුව මේ වම් කකුල මෙනවා කළු පාට සෙරප්පු වලින් එන්න පුළුවන්කම තියෙනව නේද කළු පාට වෙනුත් වම් කකුලම තුනක් එන්න පුළුවන් එතකොට වම් කකුලම පාට දෙකෙම පහක් ඇවිල්ලා ඉවරයි දැන් මොකක් හරි පාටකින් එකක් ආවොත් තමයි දකුණු කකුලක් නීලඟට එන්න තියෙන්නේ ඇතුලේ එකක් ආවොත් රතු පාටින් වෙන්නත් පුළුවන් කළු පාටින් වෙන්න පුළුවන් මොකක් හරි ජෝඩුවක් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා මොකද මේකේ විශේෂයෙන් අපිට නම් කරලා නැහැ නිවරදි සෙරෙප්පු රතු පාටින්ද කළු පාටින්ද කූට්ටම ඕන කියලා ඕනම් පාටකින් නම් අපිට ඕන එතකොට එතන නීලඟට ගන්න එක හදලා අපිට ඕනම් පාට කූට්ටමක් ගන්න පුළුවන් ඒ අනුව ඉස්සෙල්ල පහක් වම් කකුල පහකට එන්න ඉඩ තියලා තමයි ඒ කියන්නේ ඒ විය හැකියාවට උපරිම ඉඩ දීලා තමයි අපි ජෝඩුව හදන්නේ මෙතන එතකොට 6 වෙනියට ගන්න එකෙන් තමයි අපිට අවම වශයෙන් 6ක්වත් එළියට ගන්න ඕන හරිම කූට්ටම හදා ගන්න නම්. ඉතින් ඒවා අපි අර සම්භාවිතාවේ ඉතාමත්ම ජනප්‍රිය ගැටලු විදිහට තමයි අපි මේව හඳුනාගන්නේ. මේක අපි හයින් කරනවා. හරි ඊළඟට අපිට අගාලා යනවා තවත් ගැටලුවක් ගැන කතා කරන්න. ළමා සමාජයක පිරිමි සහ ගැහැණු ළමෙන් අතර අනුපාතයකට 3:1. හරි. පිරිමි ළමුන්ගෙන් අඩක් සහ ගැහැණු ළමුන්ගෙන් 3:1ක් සමාජික ගාස්තු ගෙවලා තියෙනවා. ප්‍රවර්තන වාර්ෂික සඳහා සමාජික ගාස්තු නොගියු පිරිස 25ක් නම් ළමා සමාජයේ හිටපු ළමයින් සංඛ්‍යාව කීයද කියලා තමයි අහන්නේ. හරි. ඉදිරියට තියෙන තොරතුරු අපිට අගාල සටහන් කරගන්නවා මෙන්න මේ විදියට. ළමා සමාජයක පිරිමි ළමයට මම පී අකුර දානවා, ගැහැණු ළමයට මම ජී අකුර දා ගන්නම් ඉන්නේ 1:3 අනුපාතයෙන්. එහෙම ඉදිද්දී සමාජික ගාස්තු ගෙවලා තියෙනවා පිරිමි ළමුන්ගෙන් අඩක්. ඒ වගේම තමයි ගැහැණු ළමුන්ගෙන් 3:1ක් මෙතන ඉන්න අයගෙන් 3:1ක් ගෙවලා තියෙනවා. හරි. මෙතන ඉන්න අයගෙන් 2:1ක් ගියාන් පස්සේ මෙතන 2:1යිම ඉතිරි වෙන්නේ. මෙතන 3:1ක් ගියාන් පස්සේ 3:1ක් ගියාට පස්සේ 3:2ක් තමයි ඉතිරි වෙන්නේ. 3ක් හිටපු තැනකින් 3:1 කොටසක් යනවා කියලා කියන්නේ එක්කෙනෙක් යනවා කියන එක. අපි මේ අනුපාත වශයෙන් කතා කරලත් මෙතන දැන් 3:2ක් ඉතිරි වෙනවා. හරිද? එතකොට මෙතන කියනවා සමාජික ගාස්තු දැන් ගෙව්වේ ඒ පිරිස නොගෙව් පිරිසනේ මේක තුනේ මෙන්න මේ නොගෙව් පිරිස 25කට සමාන වෙනවා. මේ නොගෙව් පිරිස සමාන වෙනවා කියලා කියනවා 25කට. නොගෙව් පිරිස සමාන වෙනවා. එහෙම නැත්නම් මේ අනුපාතය දැන් ගැලපෙන්නේ මේ ඉතිරිලා තියෙන නොගෙව් පිරිස. ගෙව් පිරිසනේ අපි අයින් කරේ 2:1ක් ගෙව්වා 2:1ක් ඉතිරි කරගත්තා. 3:1ක් ගෙව්වා 3:2ක් ඉතිරි කරගත්තා. මේ ඉතිරි වෙච්ච පිරිස නොගෙව් පිරිස තමයි 25කට අනුපාත කරලා තියෙන්නේ.
ඉතුරුලා තියෙන 25 මේ අනුපාත දෙක අතර බෙදලා තියන්න පුළුවන් ද කියලා අපි බලන්න ඕන. අපි ආයෙත් පොඩ්ඩක් අවධානය දුන්නොත් මේක අමාරුයි කියලා හිතනොත් ටග් ගාලා අපිට අයින් වෙලා යන්නත් පුළුවන්. නමුත් අපි බලමු විනාඩියක් තාම ගත වුණේ නැහැ කියලා හිතන නිසා ඒ ගානට වෙන් කරපු මම ආයෙත් කියනවා ළමා සමාජයක පිරිමි සහ ගැහැණු ළමයි අතර අනුපාතය 1 3යි තියෙන්නේ. හරි. පිරිමි ළමුන්ගෙන් අඩක් සහ ගැහැණු ළමුන්ගෙන් 3න් එකක් සමාජික ගාස්තු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉතිරි වෙන්නේ අඩක් මෙතන ඉතිරි වෙනවා 3න් 2ක්. हाँ मित्र पुंच वरदी गान हाथ तुने गेवल तीन तुने देखा गेवल है पुरातन वर्ष सामाजिक आस नगु पीड़ित बिसी पहाड़ सामने हरी एके बागे बागे मेतन इंडोन मे तुने तुने पास तुने देखा तुने तुने देखा मेतन टेंट तुने तुने देखा किए हेदूम तुने तुने देखा किए तुन गुण किरी तुने देखा एक मेतन कोटा देखा तम इतिरवे තේරෙනවද එකෙන් භාගයක් ගියම් භාගය තුනෙන් 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 දෙකක් ඉතිරි එකෙන් භාගයක් එකෙන් දෙකෙන් එකක් ඉතිරි වෙනවා මෙතන තුනෙන් තුනෙන් දෙකක් ඉතිරි වෙනවා එතකොට මෙතන ඉන්නවනේ භාගයට දෙකයි භාගයට දෙකේ අනුපාතය අපි සරල කරගමු දෙකෙන් ගුණ කරමු දෙපැත්තටම එතකොට 1ට 4 අනුපාතයෙන් තමයි මේ 25 බෙදෙන්න ඕන 1ට 4 අනුපාතයෙන් 25 බෙදනකොට මෙතනට 5යි මෙතනට 20යි විදිහට තමයි 25 එකතු මොකද මේ වගේ 4 ගුණයක් මේ විදිහට තියෙන්න ඕන එතකොට මේක දැන් අහන්නේ අපෙන් අහන්නේ මොන ප්‍රශ්නෙට පිළිතුරද මේ ළමා සමාජයේ ළමයින් සංඛ්‍යාව තමයි අහන්නේ දැන් මතක තියාගන්න මෙතන ආරම්භයෙන් හිටපු ගාණෙන් අඩක් සල්ලි දුන්න නිසා තමයි මෙතන දැන් පහක් ඉතුරුනේ එහෙනම් ආරම්භයේ හිටපු ගාන 10යි ආරම්භයේ හිටපු ගාන ගානෙන් තුනෙන් එකක් සල්ලි දුන්න ඉඳ තමයි මේ තුනෙන් දෙකක් ඉතුරුලා තියෙන්නේ තුනෙන් දෙකක් කියන්නේ 20ක් නම් තුනෙන් එකක් කියලා කියන්නේ 10ක් එහෙනම් 10ක් තමයි සල්ලි දීලා තියෙන්නේ එතකොට ඒ 10 මේ 20 එකතු වුනම 30යි ආරම්භයේ මුළු සමාජිකයන් සංඛ්‍යාව 40ක් ඉඳලා තියෙනවා පුංචි වැරදීමක් අපිට මෙතන උනේ හින්දා තමයි ගාන හදන්න චුට්ටක් වැරදුනේ ඒතර ආරම්භක සමාජිකයන් සංඛ්‍යාව 40යි කියලා අපට පිළිතුරු විදියට බාර ගන්න සිද්ධ වෙන්නේ 20 වෙනි ප්‍රශ්නේ අපිට පිළිතුරු විදියට බාර ගන්න වෙන්නේ සමා වෙන්න 26 වෙනි ප්‍රශ්නේ තමයි අපි ඉන්නේ පිළිතුරු විදියට අපිට බාර ගන්න තියෙන්නේ 40 යනවා අපි ඒකත් හැදුවා කියලා කියනවා මේ කොතනක හරි මෙතන මේ ගන්නේ කිරිම ඔයාටත් වැරදුනා නම් ඔයා මේක රවුම් කරලා පස්සේ හදන්න තියා ගන්න ඕන විනාඩියකට විනාඩියකම මාට වඩා මේ වගේ ගානක ඉන්න එපා හරි ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා ගුරුවරයා සිය සිසුන් නමතා මෙසේ පවසයි සීනුව නාදවන්නේ විනාඩි 45කට වරක් අවසන් වරට සීනුව නාදුන්නේ මීට විනාඩි 5කට පෙර ඊළඟ සීනුව නාද වෙන්නේ පෙරවරු 8:45ටලු ගුරුවරයා විසින් මෙසේ ප්‍රකාශ කරන ලද වේලාව ඉතාමත්ම සරල ගානක් කියවන වේලාව විතරයි යන්නේ ගාන හදන්න වෙලාව යන්නේ නැහැ 45කට නම් නාද වෙන්නේ ඊනකට 8:45ට නම් නාද වෙන්නේ ඊට කලින් නාදුන්නේ 8ට 8ට නාදුනොත් නේ 8:45ට නාද වෙන්නේ ඉතින් ගුරුවරයා විනාඩි 5කට පෙර නාදුනා කියනවනම් ගුරුවරයා ඒ කතාව කියන්න ඕන කීයටද 8:05ට 8:05ට කිව්වොත් තමයි එයා හරියන්නේ මීට විනාඩි 5කට කලින් 8ට නාදුනා සහ තව විනාඩි 45න් 8:45ට නාදුනවා කියන එක ඉතින් ඒ වගේ අපි කටුකොලිය දක්වා යන්නේ නැහැ ටග් ගාලා පිළිතුරු ලබා ගන්න ප්‍රශ්න බවට ඒවපත් වෙනවා ඊට පස්සේ අපි ඉක්මනටම යනවා මෙන්න මෙතෙන්ට අජිත් සහ සුජිත්ගේ සාමාන්‍ය වයස අවුරුදු 25යි අජිත් සුජිත් සහ සජිත්ගේ වයසල සාමාන්‍ය වයස අවුරුදු 20යි සජිත්ගේ වයස අවුරුදු කොප්මණද හදන්න දෙයක් නැහැ අපි දන්නවා මධ්‍යන්‍ය කියලා කියන්නේ මුළු එකතුව බෙදන්න ඕන තියෙන අයිතම ගණනෙන් ඒ මොනාවත් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ අජිත්ගේ සුජිත්ගේ සාමාන්‍ය වයස 25යි කියලා කියන්නේ ඒ කියන්නේ දෙදෙනාගේ එකතුව දෙකෙන් බෙදරන 25ාවේ එහෙනම් ඒ දෙදෙනාගේ එකතුව ගන්න දෙකෙන් ගුණ කරන්න පුළුවන් එතකොට මේක 50 අජිත්ගේ සමාන සුජිත්ගේ වයස එකතුව 50යි ඒක හද ඒක ආපු හැටි වාඩ ගන්න ඕන නම් මෙන්න මෙහෙම මම පොඩ්ඩක් මේ කියලා දෙන්නම් සාමාන්‍ය අවුරුදු 25ක් ආව මේ දෙන්නගේ එකතුව දන්නේ නැහැ දෙකෙන් බෙදලා තමයි ඉන්න මුළු එකතුව ඉන්න ගානින් බෙදලානේ සාමාන්‍ය ගන්න. එතකොට මේ දෙපැත්තෙන් ගුණ කරා මේ දෙන්නගේ එකතුව 50යි කියලා ගන්න. හරි. ඊට පස්සේ අජිත් සුජිත් දැන් ඉන්නවා. එයාට සජිත් අජිත් සුජිත්නේ සුජිත් වලට මම SU දාන්නම්. මොකද සජිතුත් S අකුරෙන්නේ පටන් ගන්න. ඊට පස්සේ මෙයාට දැන් අජිතුයි ඊනාර සුජිතුයි ඊට පස්සේ සජිත් කියන එක්කෙනත් එකතු වුණාට පස්සේ සාමාන්‍ය 20ක් වෙනවා නම් ඒ කියන්නේ තුනෙන් බෙදුවම 20ක් වෙනවා නම් ගුණ කරාන් පස්සේ මේක 60යි. හරි. දැන් අහන්නේ සජිත්ගේ වයස. ඉතින් අජිත් සුජිත් මෙතන 50ක් ඉන්නවා. සජිත් මෙතන එතකොට ඉතින් මෙතන 60යි මෙතන 50යි මෙතන ඉතිරි වෙන්නේ 10යි. ඒ නිසා ටග් ගාලා අපිට අවුරුදු 10 උත්තරේ විදිහට ගන්න පුළුවන්. කටුකොලවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ගණන් අපිට සරලව හදන්න පුළුවන්. කාට හරි අපහැදිලි නම් 28 වෙනි ගාන පැහැදිලිව හදලා පෙන්නන්න කියලා මට කමෙන්ට් එකක් දාලා තියන්න. හරි. ඒත් එක්කම අපි ටග් ගාලා බලනවා අනිත් පිටුවක් ගැන එක වගේ ප්‍රශ්න ටිකක් අපි දැන් සාකච්ඡා කරලා ගියපු නිසා අපි දැන් බලමු ඊනකට අපිට හොඳයි කෙටි පිළිතුරු වගේ ලියන්න තියෙන. මෙන්න දැන් මේ වගේ ප්‍රශ්න වලට අපි දැන් එනවා.
අපි දැන් එනවා මෙන්න මේ වගේ ප්‍රශ්න වලට ඒ කියන්නේ එක ප්‍රශ්න කොටසක් පදනම් කරලා ඒ මතේ පදනම් වෙලා ප්‍රශ්න දෙකක් තුනක් අහන විදිහේ ප්‍රශ්න වලට අපි දැන් යමු. හරි මේක ඇවිල්ලා තරකන් රාමුවක් වගේ බැලු බැලමට පේනවා කියවලම් බලමු. 12 සිට 15 දක්වා ප්‍රශ්න මෙන්න මේ මේව මත පදනම් කරගන්න. එහෙමයි ප්‍රශ්න කියවන්නේ. මෙහෙම එකින් එකට කියවන්න ඕනේ නැහැ. වෛද්‍ය හසිනී සමරසිංහ හම්බුයක්ගේ සඳබදාදා සිකුරාදා ඉරිදා එතකොට වෛද්‍යවරු 3 දිනක් ගන්න මේ කතා කරන්නේ යන වෛද්‍යවරුන්ගේ සායන දිනයන් ගැන තමයි මෙහෙම අයිඩියා එකක් තියෙන්නේ. හොඳයි වෛද්‍යවරුන් සම්බන්ධ මේ ප්‍රකාශනේ අපි කොහොමද කටුසටහන් කොලේට ගන්න කියලා ඉක්මනට බලමු. දැන් මගේ කටුසටහන් කොලේ ටිකක් අපිලිවෙල වුණා. මම දැන් මෙතන වෙන් කර ගන්නවා ඒ ગાණ හදන්න. වෛද්‍ය හසිනි සමරසිංහ අපිට එච්චර ඕනේ අපි එච්ච අකුරින් දාගමු ඒක. වෛද්‍ය දයන් ගුණවර්ධන කියලා කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි කුමුදු කියලා කෙනෙකුත් ඉන්නවා. ඊට අමතරව ඒගොල්ලෝ සතිය දින මෙතන සඳත් කියවනවා ඉරිදත් කියවනවා නම් ඉතින් දින හතම ඕන කියන එක තේරුම් ගන්න පුළුවන්. ආය අඟහරුවද බදද ලියවිලා තියනවාද කියලා ඔයා හොය හොයා යන්න එපා. ඒ වගේම තමයි මෙතන හමුවන වෙලාවල් ගැනවත් අදහසකුත් තියෙනවා. හොඳයි එතකොට අපි දවස් හතර පොඩ්ඩක් මෙහෙම වෙන් කරගමු. ටග් ගාලා 1 2 3 4 5 6 7 විදියට ඒක මම සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාද සෙන්සුරාද සහ ඉරිද කියලා ලියාගත්තා. දැන් මේක තියෙනේම කටතරහට ගන්න හදන්නේ. වෛද්‍ය හසිනි කියන එක නා හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. සඳ පුළුවන්, ඒ වගේම තමයි බදාද පුළුවන්කම තියෙනවා, සහ සිකුරාත් පුළුවන්කම තියෙනවා, ඉරිද පුළුවන්කම තියෙනවා. හැබැයි හම්බ වෙන්න පුළුවන් 10 ඉඳන් 2ට 10 2 කියන එක මේ අතර මේ ටික් එක ගාවම ලියාගමු. 10 ඉඳන් 2ට තමයි හම්බ වෙන්න පුළුවන්. ඒ මුළු වාක්‍යෙම ඔන්න දැන් අපි මේ විදිහට කෙටි කරගත්තා. ඊට පස්සේ වෛද්‍ය දයන් කියන එක නා හම්බ වෙන්න පුළුවන්කම තියෙනවලු සඳද පුළුවන්, අගහරුවාද පුළුවන්, බදාද පුළුවන්, බ්‍රහස්පතින්දා බහ සිකුරාද පුළුවන් සහ ඉරිද පුළුවන්. හැබැයි හැම වෙලාවෙම 9 සිට 12 දක්වා තමයි 9 12 4 පැය තමයි මේව හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නේ 9 12 කියලා එතන සටහන් කරගත්තා. ඊට පස්සේ වෛද්‍ය කුමුදු මදනායක හම්බ වෙන්න පුළුවන්කම තියෙනවලු බදාදා බදාදා ටික එකක් දාගමු. ඒ වගේම තමයි බ්‍රහස්පතින්දා පුළුවන්. හැබැයි ওই දවස් දෙකේ 12 3 පුළුවන්. 12 3 පස්සේ 12 ඉඳන් 3 දක්වා සහ එයාව හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා සමා වෙන්න බදාද සහ බ්‍රහස්පතින්දා පුළුවන්කම තියෙන්නේ 12 3 12 3 අතර පුළුවන්කම තියෙනවා. 12 3 අතර පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සිකුරාද සෙන්සුරාද ඉද පිළිවෙලට යව හම්බෙන්න පුළුවන් 3 5 අතර. 3 5 අතර සිකුරාද සෙන්සුරාද කියන දවස් තුනේ මේව හම්බෙන්න පුළුවන්කම තියෙන එච්චරයි. එතකොට දැන් ඔන්න මුළු සටහනටම ගත්තා. ඔයා කඩු සටහන් කළෙත් මේ වගේ එකක් ඔයාට අගල ඇඳගනීවි. ඉතින් මේ මත පදනම් වෙලා ප්‍රශ්න තුනක් අහන හින්දා තුනටම මේකෙම උත්තර ලියන හින්දා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපි ඒක සටහන් කරගන්න චූටි කාලයක් ගත කරා කියලා. දවසේ කිසියම් වෙලාවක වෛද්‍යරුන් තිදෙනාම හම්බෙන්න නම් ඉතින් කොතන හරි ටික් තුනක් එන්න ඕනේ. මෙන්න මෙතන බදාදට තියෙනවා, සිකුරාදට තියෙනවා සහ ඉරිදට තියෙනවා. දැන් වෙලාවල් අනුව බලන්න ඕන. බදාද එක්කෙනෙක් 10ට ඇවිල්ලා 2ට යනවා, එක්කෙනෙක් 9ට ඇවිල්ලා 12ට යනවා. ඊට පස්සේ එක්කෙනෙක් 12ට ඇවිල්ලා 3ට යනවා. එතකොට මෙන්න මෙතන බදාද හැමෝටම හම්බෙන්න පුළුවන් 12 කියන වෙලාවේදී මෙතන ඉන්න පුළුවන්කම තියෙනවා. සිකුරාද මොකද්ද ප්‍රශ්නේ කියලා බලමු. එක්කෙනෙක් 12ට යනවා, එක්කෙනෙක් 2ට යනවා, එක්කෙනෙක් 3ට එන්නේ. 3ටනේ එන්නේ. එතකොට 12ට යන එකේ නා ගිහින් ඉවරයි, 2ට යන එකේ නා ගිහින් ඉවරයි, හම්බ වෙන්න බෑ. ඊට පස්සේ ඉරිද ගැන කතා කරත් මෙතන ගත්තොත් එක්කෙනෙක් 2ට යනවා, එක්කෙනෙක් 2ට යනවා, එක්කෙනෙක් 3ට එනවා. ඉතින් බෑනේ. ඒ නිසා එතනත් හම්බෙන්න බෑ. එනෝ බදාදා දින පමණයි මේ සටහනට අනුව. මේ බලන්න සමහර ලාවට බදාදා සහ ඉරිදා වගේ දෙනවා. ඒතර බදාදා නිවරදි කියලා බදාදා කියලා ගහන්න බෑ. එකපාරට අපි අනිත් ඒවා සංසන්දනය කළ යුතුමයි. ඉතින් අපි ඉරිදා බෑ කියලා තේරුම් ගත්ත නිසා අපිට පිළිතුර එක විදිහට මෙතන බාර ගන්න පුළුවන්කම තියෙනවා. 12ට අංක 1 තමයි පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේ කරාගෙන අපිට අගල් ටිකේකුත් දාගන්න ඕනේ. ඒක වැදගත්. ඊට පස්සේ පෙරවරුක හම්බෙන්නේ නැහැ වෛද්‍යවරයා. වෛද්‍යවරුන් කවුද? පෙරවරුක හම්බෙන්න බෑ. පෙරවරුක කියලා කියන්නේ 12ට කලින් හම්බෙන්න බෑ. නමුත් අපි දන්නවා හසිනී කියන එක නේ එච්චකුරෙන් පටන් ගන්න එක නේ පෙරවරු ඉන්නවා. ඩී අකුරෙන් පටන් ගන්න ඉන්න එක නේ පෙරවරු ඉන්නවා. නමුත් කසුන් කියන එක නේ 12න් පස්සේ වෙලාවල විතරයි. ඒ නිසා කසුන්ව තමයි, කසුන් නෙමෙයි සමා වෙන්න කුමුදු මදනායක පමණයි. පමණක්ම තමයි මේ විදිහට හම්බෙන්න බැරිකම තියෙන්නේ. එතකොට මේකට පිළිතුරු අංක 4 බාරගත්තට අගාලා වෛද්‍යරයෙකු හම්බීමට ආවම අවස්ථාවේදී සතියේ කවර දිනකද කියලා අහනවම අවස්ථාවක්. ඒ කියන්නේ හැමදාම හැබැයි මේකට අනුව කොතනක හරි ටික් එකක් හැමදාම තියෙන නිසා හම්බෙන්න පුළුවන්කම තියෙන ආවම අවස්ථාව ආවම ටික් ගන්න බලමු අපි. මේ අඟහරුවාද 9 12 කියලා පැය තුනක් තියෙනවා. බ්‍රහස්පතින්දා 12 3 කියලා පැය තුනක් තියෙනවා. සහ සෙනසුරාද 3 5 කියලා පැය දෙකක් විතරයි තියෙන්නේ. එහෙනම් ආවම අවස්ථාව තියෙන්නේ පැය දෙකක විතර කාලයක් තියෙන සිකුරාදා නෙමෙයි සෙනසුරාදා දිනේ කියලා අපිට 14ට පිළිතුරු අංක 4 තමයි සටහන් කරගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි 14 ගානක් සකස් කරා කියලා කියනවා. අපිට අගල් බලමු මේ මත පදනම් වෙලා තවත් ප්‍රශ්න මෙතන අහනවාද කියන එක. ඔව්, තව එක ප්‍රශ්නයක් අහනවා. ඒක මත පදනම් වෙලාම පස්සුරුවේ වෛද්‍යරයෙකු හම්බ වෙන හැකේ සතියේ කවර දිනකද? පස්සුරුවේ වෛද්‍යරයෙක් හම්බෙන්න බැරි කසතියේ කවර දිනකද කියලා අහන එක. يعني 12න් පස්සේ 12න් පස්සේ බැරි මොන අවස්ථාවද කියලා බලනවා. මෙතන සඳ දවසේ අපට
පුළුවන් කමක් තියෙනවද 12න් පස්සේ? ඒ කියන්නේ අහන්නේ ප්‍රශ්නේ පස්වරුවේ වෛද්‍යවරයෙකු හම්විය නොහැක්කේ සතියේ කවර දිනකදීද? දැන් සඳා ගත්තොත් 12න් පස්සේ දෙක වෙනකම් මෙයා ඉන්න හින්දා සඳා පුළුවන් අගහරුවාද බෑ. බදාදා ඉන්න තුන වෙනකම් කියන්නේ මෙතනත් තුන වෙනකම් පහ වෙනකම් පහ වෙනකම් පහ වෙනවා. එතකොට අඟහරුවාද තමයි එනවා. 15ට පිළිතුරු අංක දෙක විදියට අපිට බාර ගන්නවා. සහ ගාන කරා කියන අපි ටික එකක් දා ගන්නවා. අපි ඒත් එක්කම මේ බලන්න දැන් ඔන ටික් දෙකක් එක ළඟට එනවා. ඒ පිටු අවසන් කරන්න ඕන වට පුළුවන්කම තියෙනවා. ඩග් ගහලා මේ ප්‍රශ්න දෙකත් අපි කරගමු ඒත් එක්කම. එක එක ඒ සිට එෆ් මේක පොඩක් කියව ගන්න වෙනවා අපිට. ඒ සිට එෆ් වලට පේනවනම් මෙතන ඒ සිට එෆ් දක්වා ප්‍රකාශ හය බැගින් දීලා තිනු. ඒ වයින් තුනක් කලන් රූප අනුපිළිවෙලකට සංවිධානය කළ හැකි එම් ප්‍රකාශ තුන කලන් රූප අනුපිළිවෙල දක්වන අක්ෂර අඩංගු වර්ණය තෝරා එක් අක්ෂ එක් අංශෙ විතිතිරි මත ලියන්න. හරි එහෙම භාගයට කියවත් ඇති ඒ වගේ දෙයක් නම්. එතකොට මොකද තියන්නේ මෙතන හයක් තිබුණාට තුනක් විතරයි මේ කිසියම් සම්බන්ධයක් කලන් රූපී සම්බන්ධයක් තියෙන තුනක විතර ඒ තුන ඒ අනුපිළිවෙල අනුව මෙතනින් හොයන්න කියලා තමයි කියන්නේ. දැන් කියනවා තුෂාර උපාධි උපාධිධාරී ගුරුවරයෙක් තුෂාර විද්‍යාවත් ක්‍රීඩා පුහුණුවීම් කරයි. තුෂාර ක්‍රීඩාවල ප්‍රවීණයේ කොන ක්‍රීඩා සම්බන්ධ දෙකක් ආවා. තුෂාර භාෂාවේ ගණිත උගන්වන අදාල නැහැ. තුෂාර ක්‍රීඩා වලට කැමති ඔන්න ක්‍රීඩා වල තුන මම මෙතනින් අල්ලගත්තා. තුෂාරගේ මිත්‍ර ලසන්තද ක්‍රීඩා වලට කැමති තේ එකත් එච්චරම අදාල කරගන්න ඕනේ නැහැ. කොහෙත්ම අදාල කරගන්න ඕනේ නැහැ. ඒ තියෙන පිළිතුරු තියෙන වෙනවා ටක් ගාලා කපන්න. මෙන්න මේ ක්‍රමේ තමයි ඊන ක්‍රමේ. ඒ තියෙන පිළිතුරු ගෑවිලා තියෙනවා නම් ඒවා කපන්න. දැන් මේ දෙක අනුව බලන්න ඕන. සහ අපි ගන්නෙ මෙතන B C සහ E. B C සහ E තමයි මේ දෙකේම දෙපැත්ත මාරු කර කර තියෙන. දැන් අපි පිළිවෙල හොයමු. තුෂාර විධිමත්ව ක්‍රීඩා පුහුණුවීම් කරයි. හරි. තුෂාර ක්‍රීඩාවල ප්‍රවීණෙක්. ඉතින් විධිමත් පුහුණුවීම් කරාට පස්සේ තමයි කෙනෙක් ප්‍රවීණයෙක් බවට පත් වෙන්නේ. එනු බීට පස්සේ තමයි සී තියෙනවා. මේ අවස්ථා දෙකේ මෙහෙමයි. අපට එතනුත් ගන්න බෑ. තුෂාර ක්‍රීඩා වලට කැමති. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කැමැත්ත තමයි ඉස්සෙල්ලම කියන්නේ. කැමැත්ත තියෙනවා නම් තමයි ආ පුහුණුවීම් කරන්නේ. පුහුණුවීම් කරොත් තමයි ආ ප්‍රවීණයෙක් බවට පත් වෙන්නේ. එනු ඊ අංක එකට ගන්න වෙනවා. එනු ඊ බී සී කියන පිළිවෙලට අපිට පිළිවෙල තමයි අපිට මෙතන තෝරන්න පුළුවන් වෙන්නේ. එනු මම පිළිතුරු 16 විදිහට ගන්න. ඉතින් මේකත් අර වගේමයි. දැන් ආයෙත් ප්‍රශ්නේ කියවන්න ඕනේ. ඒ උපදෙස් ටිකමයි මේ ප්‍රශ්නටත් අදාළ කරගන්න තියෙන දරුවනේ. ඒක මෙහෙමයි අපිට කියන්නේ. කසුන් කෙනෙක් වෙන වෛද්‍යවරයෙක් කසුන්ගේ පියා විශාමලත් ගණිත ගුරුවරයෙක් ඒ දෙකේ බැගැලපීමක් නැහැ. මම කසුන් සමග කැරම් ක්‍රීඩා කරමි. කසුන්ගේ භාර්යාව කැරම් දෙකක් හම්බෙච්ච නිසා ඔන්න හොඳයි. සිරිතක් වශයෙන් මම සවස් භාගයේ කසුන්ගේ ගෙදරට ගියා. කසුන්ගේ පුතා රාහුල් කුඩා ළමයගේ මේවා අදාළ වෙන්නේ නැහැ. එෆ් තියෙන කිසිම පිළිතුරක් අප බාර ගන්නෑ. හරි. එෆ් අනිත් පිළිතුරු නැහැ. කසුන් වෛද්‍යවරයෙක් කියන එක මේකට අදාළුනේ නැහැ. ඒ තියෙන පිළිතුරු අපි බාර ගන්නේ නැහැ. කසුන්ගේ පියා විශ්‍රාමලත් බී තියෙන පිළිතුරු අපි බාර ගන්න නැහැ. ඉතින් මෙතන ඔයාලට පැහැදිලි අර කලින් වගේම C සහ D සහ E කියන එක තමයි අදාළ කරගන්න වෙන්නේ. මේ C D සහ E තමයි අදාළ කරගන්න වෙන්නේ. දැන් අපි ඕකේ පිළිවෙල හදාගමු. සිරිතක් වශයෙන් මම සවස් භාගයේ කසුන්ගේ ගෙදරට යනවා. ඔව් හරි. එතකොට ඊට පස්සේ මම කසුන් සමග ගිහිලා කැරම් ක්‍රීඩා කරනවා. C එහෙනම් E ගෙන් පටන්ගෙන C ට එන්න ඕන. කසුන්ගේ භාර්යාවත් අපිත් එක්ක එකතු වෙනවා ක්‍රීඩා කරද්දී. E C D කියන පිළිතුර අපිට යනවා. බාර ගන්න පුළුවන්කම තියෙනවා. 17ට මම පිළිතුරු අංක දෙක දෙනවා. 14ට පිළිතුරු අංක දෙක දෙනවා. එතකොට අපි මේ පිටුවම මෙන්න මේ වගේ වාගේ පිටුවක්ම පීප් කරලා ඉවරයි නම් දරුවනේ පිටුව අවසානේ වට මේ විදිහට ටික එකක් දාලා තියාගන්න පුළුවන්. මේ පිටුව දිහා ආයෙ හැරිලවත් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක මට අතර මේ පිටුවෙදිත් මම අවසන් කරලා තියෙන්නේ මේ පිටුවත්. මේ පිටුවටත් අවසානේ මට මෙහෙම ලොකු ටික එකක් දාන්න පුළුවන්. ආයෙත් මේ පිටුවේ මම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි මුලට යන්න කලින් අපි ටිකක් අග ගන්න ටිකක් ආයෙත් ටක් ගාලා හදමු. ඒ වගේම ගණන් ටිකක් හදා ගන්න පුළුවන්. මෙතනත් තියෙන හොඳ ගාණක්. ඒ වගේම යම්කිසි එක දෙයක් මත පදනම් වෙලා ප්‍රශ්න කිහිපයක් විමසීමට ලක් කරන අවස්ථාවක් ගැන තමයි අපි මෙතනදිත් කතා කරන්නේ. ගුවන් යානයක් පී සිට 10 සම වෙන පී සිට පැය 10ට පිටත් වෙලා පැය 12 දිහට ක්‍යූ කියන ස්ථානට ළඟා වුණාලු. හරි 10ට ගියා 12 දිහට ළඟා වුණා. ක්‍යූ සිට ගුවන් යානයක් ගැන කතාවක් නිසා පොඩ්ඩක් කාලය සම්බන්ධ ප්‍රශ්න තියෙන්න පුළුවන් රටවල් අතර. ඉතින් ගණන් හදන අය දන්නවා මේ මේ වගේ ගණනකට තමයි මේ ආරාධින්නේ කියන එක. ක්‍යූ සිට පී ස්ථානයට පෙරලා පියාසර කරන්න ගුවන් යානය පැය 15ට තමයි ක්‍යූ වලින් ආපහු පිටත් වෙලා තියෙන්නේ. 20යි 30ට පී කියන ස්ථානට ළඟා වෙලා තියෙනවා. සීළු වේලාවන් ඒ රටවල අභ්‍යන්තර වේලාවන් ලෙස තමයි කියන්නේ. ඊට පස්සේ ගුවන් යානය සහ ගමනේ එන ගමනේ වේගයන් සමානයි. දෙක ඒ කියන්නේ ගිය කාලයේම තමයි එන්න කාලය බවට පත් වෙන දුර සමාන නිසා ඒකයි එකකින් අදහස් වෙන්නේ. වේග සමානයි කියන එකකින් අදහස් වෙන්නේ රටවල් දෙකක් අතර ගියාසර කරා කියන්න. දුර කොහොමත් නිශ්චිතයි. යන ගමන් කර යන්න ගියපු කාලය තමයි එන්නත් ගත කරේ කියන එකයි එකකින් කියවෙන්නේ. පීසා කිව් අතර කිසිම ස්ථානයක ගුවන් යානය නතර කරෙත් නැහැ කියලා කියනවා. ඉතින් ඒ අනුව පීසා කිව් දක්වා පියාසර කිරීමට ගත වෙන කාලය. ඉතින් කෙනෙක්ට අගහලා මොකද කරන්නේ? පී ගෙන් පෑ 10ට පිටත් වුණා. කිව්ට 12යි 30ට ආවා කියලා පෑ දෙකම ආරය ගත වෙලා තියෙන කියලා කෙලිම පෑ දෙකම ආර කෙටි උත්තරෙදී එනවා. මේවා කෙටි උත්තර දෙන්නේ ටිකක් අපිට අමාරු ප්‍රශ්න වලට. නැ පිළිතුරු හතරක් තිබුණා නම් 12 දෙකම ආර කියන පිළිතුරු තිබ්බේවත් නැ
නැත්නම් අපිට ටිකක් හරි හිතන්න වෙනවා අපි ගාන හදන විදිය වැරදි කියලා. නමුත් මෙතනදී එක පාටම දෙකම අර ලිව්වත් ඔයාගේ පිළිතුර වැරදිනවා. මොකද මේ හැම වෙලාවකම මේ රටේ අභ්‍යන්තර වේලාවෙන් දෙන්න නිසා සා විශේෂයෙන් පීසා කියු කියන ස්ථානවල වේලා වෙනස අහන මේ වගේ ප්‍රශ්නික අනිවාර්ය ප්‍රශ්නයක් තමයි මේක. වේලා වෙනස මොකද්ද කියන එක. ඉතින් මම මේකට ටග් ගාලා කටසටහන් කොලේට අරන් පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට දරුවනේ මම මෙතන ඉඩ වෙන් කර ගන්නවා. මෙන්න p මෙන්න q p ගෙන් පිටත් වෙන වෙලාව එයා පෙරවරු 10ට q ට ළඟා වෙන වෙලාව එයා 12:30ට q ගෙන් නැවත පිටත් වෙලා ඊට පස්සේ q ගෙන් නැවත පිටත් වෙලා මෙතෙන්ට ගත්තොත් අපි කියනවා q ගෙන් නැවත පිටත් වෙලා ඊට පස්සේ q ගෙන් නැවත පිටත් වෙන්නේ 15ට 15ට කියලා තියෙනවා සහ p ට නැවත ළඟා වීම සිද්ධ වෙනවා කියලා තියෙනවා 20යි 20යි 30ට හොඳයි q ට නැවත ළඟා වීම වෙනවා කියලා තියෙනවා 20යි 30ට හරි දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මෙතන අපිට පොඩි දෙයක් තේරුම් ගන්න තියෙනවා හරි මේ වගේ ගණන් කලින් හදලා තියෙන අයත් නම් මේක බැලු බැලමට පුළුවන් උත්තරේ ගන්න හැටි දන්නවා හොඳටම හරි දැන් මෙන්න මෙහෙම හිතන්න මේක එක රටක් මේක එක රටක් මේක එක රටක් මේ රටේ වෙලාව 10 වෙනකොට මේ රටේ වෙලාව 10 වෙන්න ඕන කියලා එකක් නැහැ මේ රටේ වෙලාව 20යි 30යි කියලා කියන 8යි 30යි නහවස එතකොට 8යි 30යි මේ 8යි 30 වෙද්දි මෙතන 8යි 30යි වෙන්න ඕන කියලා වෙලාවක් නැහැ රටවල් දෙකක් නම් මේ කාල කලාපණු වෙලාව වෙනස් වෙනවා හරි දරුවනේ හැබැයි මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕන ඔයා මේක ගුවන් යානය ගියා ලෑන්ඩ් කරා 12යි 30ට 12යි 30 ඉඳන් ඒ රටේ වෙලාවෙන් ඒ රටේ එක ඔරලෝසු හරි මේ 12යි 30 ඉඳන් 15 දක්වා කොච්චර පැය ගණන් තියෙනවද 15 කියලා කියන්නේ 3නේ එතකොට 12යි 30 1 2 3 කියලා කියන්නේ පැය දෙකමාරක් මෙයා මේ රටේ ඉඳලා තියෙනවා ඒක තේරුම් ගත්තද පැය දෙකමාරක් මෙයා මේ රටේ ඉඳලා තියෙනවා සහ මෙයා මේ රටෙන් ගිහිල්ලා මේ රටට එන්න මේ රටෙන් පිටත් වුණා මෙතනින් ආයෙ ඇවිල්ලා තියෙන උදේ 10ට ගියපු එකේන හවස සමා වෙන රෑ 8යි 30ට එතන පැය කීයද උදේ 10ට ගියපු එකේන රෑ 8යි 30ට ආවනම් 12න් 8යි 30ට පැය 8යි 30යි 10 ඉඳන් 12ට ගත්තොත් පැය 2යි ඔක්කොම පැය 10යි 30ක ගැප් එකකින් තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ පැය 10යි 30න් මේ පැය 10යි 30න් පැය 2යි 30ක් මෙයා අරහේ ලෑන්ඩ් කරලා හිටපු වෙලාව තේරෙනවද මේ ඔරලෝසුවේ ගත වෙච්ච මේ ගුවන් යානේ මෙතන නැතුව මේ රටේ නැතුව ගුවන් යානේ පැය 10යි 30ක් හිටියානේ ඒ පැය 10යි 30න් 2යි 30ක් පියාසර කර කර නෙමෙයි හිටියේ ලෑන්ඩ් කරලායි තිබුණේ ඒගොල්ලෝ විවේක ගන්න කියලා හිතමු සහ නිකුත් මගින් මේකට ගන්න පැය ආයෙන්න අන්න ඒ වගේ දේවල් වලට වැවෙච්ච කාලේ එතකොට 10 මාරෙන් 2 මාරක් ගියාම පැය 8යි ආයේ පැය 8 මොකක්ද ගුවන් කාලේ පෑයට තමයි ගුවන් කාලය. ඉතින් ඒකාකාර වේගෙන් ගිය නිසා පෑය හතරක් යන්නත් පෑය හතරක් එන්නත් විදියට අපිට ඒක ටග් ගාලා හදා ගන්න පුළුවන්. මොකක්ද අහන ප්‍රශ්නේ? P සිට Q දක්වා පියාසර කිරීමට ගුවන් යානයේ කාලය ගත් 4යි කියලා ලියන්න බෑ. මේ 4යි කියන ඊවත් ඔයාගේ පිළිතුර ගන්න පිළිතුර හරිය නමුත් ලකුණු ලැබෙන්නේ නැහැ අයියේ. මේක පෑය හතර කියන එක ඔයා අනිවාර්යෙන් ලියන්න ඕන. විශේෂයෙන් කෙටි පිළිතුර ලියද්දී ඒකකේ සඳහන් කරන එක අනිවාර්ය කියන එක මතක තියාගන්න. ඊට පස්සේ P සහ Q කියන ස්ථානවල වේලාවන් වල වෙනස කීයද කියන අහනවා. P සහ Q කියන ස්ථානවල වේලා අතර පරතරය කොච්චරද කියලා එක තමයි ඊළඟට අහන්නේ. ඉතින් මේ වේලා පරතරය හරි පහසුවෙන් දැන් ගන්න පුළුවන්. ඇයි මේ බලන්න මෙන්න මේ ඔරලෝසුවම දැන් තියාගෙන ඉන්නවා එක්කෙනෙක්. මේ ලංකාවෙන් යන එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ලංකාවේ ඔරලෝසුව 10ට යනවා. පැය 4ක් ගියාම මෙයා මෙහෙ ලෑන්ඩ් කරනකොට ඔරලෝසුවේ වෙලාවට පැය 4ක් එකතු වෙන්න ඕනේ. එතකොට 12යි 2යි. හැබැයි එහෙන් උපදෙස් දෙනවා ඔයාගේ ඔරලෝසුවේ පස්තරු 2 දැන් වෙලා වෙනස් කරගන්න 12 මාර විදියට. එහෙනම් කලින් වෙලාව මේකේ තියෙන්නේ 2 12 මාර කරගන්නවා කියලා කියන්නේ පැය කොච්චර වෙනස් කරගන්න වෙනවද? පැය 1 මාරක් ආපස්සට කරකවන්න වෙනවා. එහෙනම් කලින් වෙලාවක් තියෙන්නේ මේක පැය 1 මාරක වෙනසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ අනුව මෙතන ලියන්නත් පුළුවන්කම තියෙනවා. කෙලින්ම 1 මාරයි කියලා ඉවත් සම්පූර්ණයෙන් වැරදි වාට විදි දෙකක් ලියනවා මේක පැය 1.5යි කියලා ලියන්න පුළුවන් පැය 1.5යි කියලා ලියන්න පුළුවන් එහෙම නැත්නම් පැය 1 මිනිත්තු 30යි කියලා වුණත් ඔයාට උත්තර ඒකක සමග ලියන්න පුළුවන්කම තියෙනවා හරි එතකොට ඒ වගේ ගණන් දෙකම අපි හදාගත්ත නිසා 29 30 වගේ ගණන් වලට යනවා හරි ඊට පස්සේ මට මෙහෙම ගණක් ටක් ගාලා හම්බෙනවා ඉතින් මට මෙන්න මෙහෙම පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ මම මගේ අත්දැකීමෙන් කියන්නේ මට මෙන්න මේ වගේ භාග සම්බන්ධ ගණන් වල මම මේ වගේ ගණන් මීට කලින් හදලා තියෙනවා හැබැයි මට මේවා ටිකක් කාලේ යනවා ඉතින් ඔයාටත් ඇති මේ ගණන් ඔයාලට පහසුවෙන් හදන්න පුළුවන් ඇති හැබැයි ඔයාටත් ඇති මේ වගේ ගණන් ඉතින් මේ වගේ ගණන් දැකපු ගමන් ඔයා ඒක අමාරු බව දැනදෙනත් ටිකක් කාලේ යන බව අත්දැකීමෙන් දන්නවා නම් එතෙන්ට යොමු වෙන්න එපා ඉතින් මට මේ වගේ ගණේ හා සමාන නිසා මම මේකට මේ අවස්ථාවේදී යොමු වෙන්නේ නැහැ වෙලාව ඉතුරුනොත් තමයි මම ඒකට යොමු වෙන්නේ හරි දැන් මම බලනවා මෙතන 33 34 35 ලේසි ගණන් තුනක් මේ සිංහල පද අතර කියන්නේ සිංහල
භාෂාව හා සම්බන්ධකින වචන අතර තේරුම අර්ථ ගැළපීම් කරන අවස්ථාවල තප්පර ගානකින් මේව විසඳ ගන්න ඕන වැඩි හිතන්න යන්න එපා ග්‍රන්ථයට විචාරකන ඒ කියන්නේ ග්‍රන්ථයක හොඳ නරක බලන්න වගේ නේ විචාරක ඉන්නේ නෝ ගොඩනැගිල්ලක හොඳ නරක බලන්න නම් මේ උත්තර හතර කියවන්න කලින් ඔයා හිතට උත්තරයක් ගන්න ඕනේ ඉංජිනේරුවල එක්කත් ඉන්න ඕනේ නෝ 33ට අපිට අංක 1 තමයි දොරන්න වෙන්නේ කොන්ත්‍රාත් කරු ගවේෂකර තක්සීරු කරු කියලා කියන්නේ වටිනාකම මනින්නේ ග්‍රන්ථයක වටිනාකම විචාරකම මනින්නේ නැහැ රෝගියට ව්‍යාධි වේදී රෝගිය හා සම්බන්ධව අධ්‍යයනයේ ව්‍යාධි වේදී නම් ග්‍රහ සම්බන්ධව අධ්‍යයනයේ නශ්‍රශ්‍රය අපි දන්නවා ඒක නෝ ශ්‍රේ තමයි මෙතන උත්තරයට එන්නේ යෝධයාට ගුරුමිට්ට කියලා කියන්නේ සම්පූර්ණයෙන් විරුද්ධ අදහසක් ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තය කියලා කියන්නේ බුද්ධිමතා එහෙනම් ටිකක් මෝඩයෙක්ට කියන අදහසක් මෙතෙන්ට එන්න ඕනේ මුග්ධයා කියලා කියන අපි මෝඩයාට ටක් ගාලේ යනවා මේ ප්‍රශ්න තුනම අපි කරා එතකොට මේක කරා සහ මේ ප්‍රශ්න දෙක නොකළා කියලා කියනත් අපි මේක හොඳට අපිට පේන විදිහට මෙහෙම රවුම් කරලා තියන්න ඕන වෙලාව ඉතුරුනොත් ආයෙත් උතෙන්ට එන්න ඕන බව ඔයා දන්න නිසා ඊට පස්සේ මම කෙලින්ම මේ පැත්ත පිටුවට යන්නම් මේ පැත්ත පිටුවේ තියෙනවා මේ පැත්තත් එක සම්බන්ධිකුත් තියෙන පොඩ්ඩක් ඒ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 36 ඉඳන් 40 දක්වාම අහු අරහන් දෙකක් තුළ අන්තර්ගත සංඛ්‍යා සමූහ එකතු කරන ලබන යම්කිසි නිශ්චිත අනුපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු පදනම් වෙනවා කියන එක තමයි මේකේ සඳහන් වෙන්නේ. හරි. එහෙනම් ගත්තම අපි හොඳයි. ඒ අතර තියෙන සම්බන්ධතාවයේ අංශයෙන් තමයි අහුවලන් අතර සම්බන්ධතාවයේ තේරුම් අරගන්න කියලා කියන පළවෙනි එකෙන් ඊට පස්සේ ඒ සම්බන්ධතාවයේ මේකට ගොනු කරලා මෙන්න මේ පිළිතුරු හතර ටක් ගාලා තෝරන්නදී කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඉක්මනටම බලමු මොකද්ද මේ අතර සම්බන්ධතාවයේ තියෙන්නේ කියන එක. ඉතින් එක පාඩම් බලනවා 3ට 1ක් එකතු වුනම 4යි හරි. එහෙනම් 5ට 4ක් එකතු වෙන්න ඕන 8 නෙමෙයි. එහෙනම් වැරදි. ඊට පස්සේ අපි බලනවා 3ට 5ට මේ පැත්තට ගලප ගන්න පුළුවන්ද කියන එක. 3ට 1ක් එකතු වුනම 4 හරි. ඊට පස්සේ 5ට 3ක් එකතු වුනම 8 හරි. එහෙනම් මේ පැත්තේ පේලියකට සමාවෙන්න මම පැන්සල් ඉඳියා නම් මේ පැත්තේ පේලියකට පළවෙනි පේලියට පළවෙනි තීරුව එකතු කරලා පළවෙනි පේලිය හදන්න ඕන. එහෙනම් මේකෙන් සලකන්නේ පේලිය, මේකෙන් සලකන්නේ පේලිය, මේකෙන් සලකන්න ඕන තීරුව. හරි නේද? හරි. එහෙනම් ඔන ඉක්මනට මේක තේරුම් ගත්තා. නිකන් ඔයයි ගැලපෙනවද බලන්න මේකට දාන්න. 6ට මෙහෙන් තීරුව 6යි 4 එකතු කරලා 10 හදන්න ඕන. මෙහෙන් 7ට මේ දෙක එකතු කරලා 9 හදලා මෙතන උත්තරේ ගන්න ඕන. අන්න ඒ විදිහට ටක් ගාලා අපි රටාව අල්ල ගන්න ඕනේ. ඉතින් මේ වගේ ගණන් කලින් හදපු අයට මේවා හිතෙන්න උනත් ටක් ගාලා දැකපු ගමන් තුන් පැත්තක් විතරයි මේ වගේ තර්ක කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මෙහෙන් මෙහෙම එකතු ගැලපෙනවද බලනවා සාමාන්‍ය න්‍යාස ක්‍රමයට. ඊට පස්සේ අඩු කිරීම න්‍යාස ක්‍රමයට මෙතන තියෙන එකකේ ගණන්ත් අපි සලකන්න ඕන. මේක එකතුවක් නිසා අඩු කිරීම නම් ඒ විදිහට බලන්න ඕන. ඊට පස්සේ තීරු පේලි අතර සම්බන්ධතාවයක්ද මෙහෙන් පේලි මෙහෙන් තීරුද මෙහෙන් තීරු මෙහෙන් පේලිද කියන එක චුට්ටක් අවධානය දීලා බලන්න ඕන. හරි දැන් අපි ඒක මේ පැත්තට කරලා දෙනවා. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න අහන ප්‍රශ්න ටිකට විතරයි අපි උත්තර ලියන්න ඕන. අපෙන් අහන්නේ ABCDE විතරයි. එනිසා අපි මේ ඔක්කොම මෙතන අහන්නේ ABCDE ඔක්කොම අහන හින්දා අපිට හැබැයි ඒ ටික ටක් ගාලා හදන්න වෙනවා. ඉතින් අපි මේක බලමු. මෙන්න මේ පේලිය මෙන්න මේ තීරුවත් එක ගිහින් තමයි මේ පේඩිය සකස් කරන්නේ. ඒ අනුව අපිට මෙතන E හොයන්න පුළුවන්. මේ බලන්න 1ට 3ක් 1 3 4යි 2ට 2ක් 1 3 4යි. එහෙනම් E කියලා කියන්නේ 4යි. ඒ අනුව පිළිතුරු මෙතනින් අංක 1 අපට එනවා. ඊට පස්සේ අපි ගියා E කියන එක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මෙහි ගමු. මෙන්න මේ දෙවෙනි පේඩියට දෙවෙනි තීරුව එකතු කරොත් මෙන්න මේ දෙවෙනි පේඩිය හදා ගන්න පුළුවන්. 2ට මෙහි 2ට මෙහි C එකතු වුණාම 2ට C එකතු වුණාම 7යි. 2ට C එකතු වුණාම 7යි නම් 2ට C කියලා කියන්නේ 5යි. එනු පිළිතුරු 38 අංක 2 වෙන්න ඕන. ඊට පස්සේ අපි ගමු එහෙනම් අපි C හොයාගෙන ඉවරයි. දැන් අපි බලමු මෙතනම A හොයා ගන්න ඕන. A ට 3ක් එකතු වුණාම 6යි. A කියලා කියන්නේ එහෙනම් 3යි. ඒ අනුව 36ට පිළිතුරු අපට 2 කියලා අපිට ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊට පස්සේ අපි ගමු ඒ විදිහටම ටග් ගාලා හොයාගමු B හොයා ගන්නත් ඕන. B කියලා කියන්නේ මේකේ 4 වෙනි පේඩිය. සහේනම් මේකෙත් 4 වෙනි පේඩිය. හැබැයි මේකේ 4 වෙනි තීරුව. ඒතර 4 වෙනි පේඩියේ 3 වෙනියට තියෙන එකේනා මේ පැත්තේ 3ට තියෙන මේ B ට 5ට B එකතු වුණාම තමයි 5ට B එකතු වුණාට පස්සේ තමයි සමාවෙන්නකෝ. මෙතන B ට මේ පැත්තේ 3 වෙනි පේඩියේ තියෙන 5 කියන එකේනා එකතු වුණාම පස්සේ තමයි මෙතන 5ට සමාන කරලා තියෙන්නේ. ආයෙත් බලන්න එක මේ පැත්තේ 4 සමාවෙන්න මෙතන 4 වෙනි පේනියට මේ පැත්තේ 4 වෙන තීරුව වෙන්න එපයි. හා මේ B මෙන්න මේ 3 කියන එක 3 කියන එක තු එකන එක තුනන් පස්සේ තමයි මේ 5 කියන පේලිය මේ 5 කියන එක න හදලා තියෙන්නේ. ඒකට 3ට 2ක් එකතු වෙන්න ඕනේ. එනෝ B පිළිතුරු අංක 2 බවට පත් වෙනවා. D හොයන්න නම් D තියෙන්නේ මෙතන 3 වෙනි තීරුවේ. මෙතන 3 වෙනි තීරුව නම් මෙතන 3 වෙනි පේලිය ගන්න ඕනේ. 3 වෙනි පේලියේ අන්තිම ඉලක්කම එහෙනම් 1ට D එකතු වුණාන් පස්සේ තමයි 1ට D එකතු වුණාන් පස්සේ තමයි 2 හැදිලා තියෙන්නේ. ඒ අනුව D කියලා කියන්නේ 1යි. ඒ අනුව අපිට මේකේ පිළිතුරු ටිකක් ගාලා ගන්න පුළුවන්කම තියෙනවා මේ විදියට.
හරි එතකම අපි ඉක්මනටම යනවා මෙන්න මේ දාදු කැට ගැන හදන්න ඉතින් දාදු කැටේ කියලා කියන්නේ හරීම පහසු ගානක් මේක හැම ළමයටම කටපාඩමෙන් දැන් හදන්න පුළුවන් ගානක් ඒ තරමට මේක කියන්නේ IQ පන්තියකට ඔයා ගියා නම් ගියපු පළවෙනි දවසේ ඉස්සෙල්ලම හදන ගණන් වලින් එකක් තමයි මේ සම්භාවිතාවය සහ දාදු කැට ගාන කියලා කියන්නේ ඉතින් අපිත් පොඩ්ඩක් බලමු මේ මතකය අවදි කරලා මේක තප්පර කීපයක් ඇතුළත විසඳන්නේ කොහොමද කියන එක 6 cm දිග පළල සහ මෙන්න මේ ගණක ගානෙන් වැදගත් වෙන්නේ මෙන්න මේක එක පැත්තකයි කීයේ කැලි වලටද කඩන්නේ කියන එක විතරයි මොකද හැමතිස්සෙම ඔයා 1 cm වලට කඩනවා කියලා පුරුදු වෙලා ගියාට සමහර ගානක 2 cm කුඩා ගණක වලට කපනවා කියලා කඩනවා කියලා දෙන්න පුළුවන්කම තියෙන නිසා පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ ඉලක්කම් දෙක දිහා बट हरी अभी दम बलमु हाई एकाई इलाकम देखा मत आगे अहन प्रश्न टीका मना सह बट के दिशा टीका पैसा हदना कपे मट पे मुल गनक वटा रतपाट तीन तालेप करना उन्न सूपुर प्रश्न तीन तालेप प्रश्न गुड़ा गनक कपेमें पास तीन नोतर कोहमट तीन नोतर लीपेहमति बीच तीन नोतर गुड़ा गनक तीन गेलो मुखादी थिंग हदन क्रेटिकमे थी मे वाप प्राइक उपकरण पुलवांकम तीन ई थिंग හිතෙන්ම වගන්නු ලොකු ගණකයක් තියෙනවා වටේම ගානවා ඉතින් චුට්ටක් අත් ගෑවෙන්නේ නැත්නම් ඇතුළ කුහරේ තමයි ගන්න ඕන කුහරේ ගන්න නම් අර අර එක එක කොටස් මේ තුන් පැත්තේම උසින්ද පළලින්ද දිගෙන්ද කියන මේ තුන් පැත්තේම අඩු කරන්න ඕනේ ඉතින් හැම පැත්තේම තියෙන්නේ 6 6 6 නම් මේ හැම පැත්තේම එක එක අඩු කරාන් පස්සේ අපිට 5 5 5 කියන තැනට තමයි යන්න වෙන්නේ 5 5 5 කියන තැනට යන්න වෙනවා ඒ අනුව 5 25 25 25 125ක් හොයා ගන්න පුළුවන්කම තියෙනවා එහෙම පොඩ්ඩක්වත් ගෑවිලා නැති කෑලි තේරුණාද හරි හරි ඊට පස්සේ හරි සමා වෙන්න මගේ අතේ මෙතන චූටි වැරද්දක් වුණා අපිට මේ කපන්න ආයෙත් මොකද මේ අපිට එක එකක් විතරක් අයින් කරලා හරියන්නේ නැහැ උසිපල්ලෙන් දිගලෙන් හැමදාරෙම දෙපැත්තෙන් දෙන්නම අයින් කරමු මොකද මුළු වටේම ගාන අවස්ථාවක් නෙමේ කතා කරේ පැති තුන එක මුල්ලක් අදාළ පැති තුනක් ගාන අවස්ථාවක් නෙමේනේ කතා කරේ නේද ඒ නිසා මුළු ගණකෙම ගාපු අවස්ථාවක් නිසා හැම පැත්තෙම දෙක ගාණ අඩු කරන්න ඕනේ මොකද දෙක තීරුවක් 6යි නං මෙතන එන්න ඕන 4 4 4 4 විදිහට තමයි අපි ගුණ කරගන්න ඕනේ ඒතර 4 4 16 16 4 64 ක තමයි නොගැවි තියෙන්නේ හොඳයි ඊට පස්සේ කපන ලද ගුඩා ගණක හැකිතා කුබිම සංඛ්‍යාව භාවිත කළා දැන් අපි ගණක කීයක් කඩනවාද කියලා අපි ඉස්සෙල්ලා බලාගන්නේ කොහොමද 6 කොටස් 3ක් නේ 6 3 වෙනි බලය ගත්ත 6 6 30 30 6 216 කැලි මෙතන කැපෙනවා ගණක 3ක් චූටි ගණක 3ක් තනුවා නම් ඉන් කුඩාම ගණකේ ඇති කුඩා ගණක සංඛ්‍යාව කීයද කියලා තමයි හදන්නේ ඔන්න බලන්න හරියටම මේ ටික යොදාගෙන මේ කැලි 16 යොදාගෙන එයා තව ගණක 3ක් හදලා ඒ ගණක 3ේ 6 6 6 ගණකයක් වෙන්න පුළුවන්ද බැ හිමුනොත් මේ 216 මේකට යනවනේ එහෙනම් අපි දැන් බලන්න ඕන කුඩා ගණක 3ක් කපන්නේ මොකද හදන්නේ කොහොමද කියලා අබලු 5 5 5 එකක් එයා හදනවා නම් එයාට අපි දැනගත්ත 125ක් යනවා හතරේ හතරේ හතර එකක් හදනවා නම් එයාට 4 16 64 යනවා 3 3 එකක් හදනවා නම් 3 වලත් 3 9 9 වලත් 3 27ක් යනවා අපි බලමු මේ වගේ ගණක 3ක් එයා හැදුවා කියලා හරි එකිනෙකට වෙනස් කියලා අපිට දීලා නැහැ නමුත් අපි දල වශයෙන් හදලා බලනවා 5 4 9 9 7 16 6 එකක් ඉදිරි මෙතන 3යි 6 3 9 12 2 එකක් ඉදිරි 1 1 2 216 ඔන්න හරියටම ගැලපෙන්න මෙහෙම තමයි ගණක හදන්න අපි හදපු පළවෙනි අවස්ථාවේදී මේක හරි ගියා මොකද්ද කියන්නේ අර කුඩා ගණක කීයක් තියෙනවා 216 ඒව වෙන් වෙන් වශයෙන් 3 දිනයකට දෙනවා තව ගණක 3ක් හදන්න. එතකොට 3 දිනයක හදනකොට එක්කෙනෙක් 216 මරන් එකක් හැදුවොත් 216 මරන් එකක් හැදුවොත් වෙන කෙනෙක්ට හදන්න බෑ 3ක් හදන්න බෑ 1යි හදන්න පුළුවන්. ඒ නිසා 6 කියන අවස්ථාව දැන් ගත්තා. අතෑරිය. ඊට පස්සේ එක පාදයකට ඊනකට ඊට වඩා අඩුවෙන් ගන්න 5 කියන අවස්ථාව, 4 කියන අවස්ථාව, 3 කියන අවස්ථාව සහ 2 කියන අවස්ථාව සහ 1 කියන අවස්ථාව කියලා කියන්නේ එක්තරා විදිහක ගණකයක්. ඉතින් මේ එක එක අවස්ථා අපි අත්හදා බලලා මේ විදිහට ගණනය කිරීමට ලක් කළා. මේ එකතුව 216ට ගැලපෙනවද කියලා තමයි බලන්න ඕනේ. එකිනෙකට වෙනස් කියනවා නම් අනිවාර්යෙන් මේ වගේ වෙනස් 3ක් ගන්න ඕන. එහෙම වෙනස් නැහැ කියන අදහසක් තියෙනවා නම් අපිට 5න් ඒවම 2ක්. නමුත් ඉතින් එතකොට 125 2 250ට යනවා. එහෙම කොටස් ඇත්තෙත් නැහැ. නමුත් 64න් 2ක් වගේ වගෙන හිතන්න පුළුවන් කම තියෙනවා හැබැයි හරියට 216ට ගැලපීමකුත් අවශ්‍ය වෙච්ච නිසා එකක්වත් ඉතුරු වෙලත් නැති නිසා මේක තමයි නිවැරදි පිළිතුරු විදියට අපිට ගන්න ඕන මොකද අහන ප්‍රශ්නේ කුඩාම ගණකේ ඇති ගණක සංඛ්‍යාව කියේ කුඩාම ගණකේ 3න් හැදුවේ කුඩාම ගණකේ ගණක තියෙනවා 27ක් යන පිළිතුර අපිට ගන්න වෙන්නේ 27යි මෙතෙන්ට ඉතින් ඒවට ඒකක නැහැ ගණක 27ක් කියලා දැම්මත් ප්‍රශ්නිකුත් නැහැ එතකොට ඒ ගණන් දෙකම අපි හැදුවා ඉක්මනටම ඊට පස්සේ තවත්
ප්‍රමාණවත්ය හා සම්බන්ධව ගණනක් තියෙනවා. කපන ලද කුඩා ගණක හැකිතාක් උපරිම සංඛ්‍යාවක් භාවිත කරලා ගණක පහක් තැනුව විට කුඩා ගණක තුනක් ඉතුරු වුණා නම් විශාල ගණකයේ තිබූ කුඩා ගණක සංඛ්‍යාව එතන හදපු විශාලම ගණකයේ තිබිච්ච කුඩා ගණක සංඛ්‍යාව කීයද කියලා තමයි අහන්නේ. ඒකත් එකිනෙකට වෙනස් කියලා වචනයක් නැහැ. හැබැයි මතක තියාගන්න ගණක තුනක් ඉතුරු වුණා නම් ඉස්සෙල්ලම ඔයා 216න් තුනක් අඩු කරලා 213ක් ආශ්‍රයෙන් තමයි ගණක පහක් හදලා තියෙන්නේ. 213ක් ආශ්‍රයෙන් තමයි ගණක පහක් හදලා තියෙන්නේ. අපි ලෙකමට හිතනොත් 125 ගණකයක් හදලා මෙයා ඊට පස්සේ 64 ගණකෙකුත් හැදුවා කියලා. එතන 5 4 9 6 2 8 189ක් මෙතෙන්ට යනවා. 189ක් මෙතෙන්ට යනවා. දැන් අපිට ඉතිරි 213ක් අපි මේ වෙනස පොඩ්ඩක් බලමු. 213 199ක් අඩු කරමු. 189ක් අඩු කරොත් ඔයාට 13න් 9ක් 4යි මෙතන 10න් 8ක් 2යි කියලා 24ක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නේද? ඔව් එහෙම 24ක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 24ක් එන විදිහට ඔයාට ගණක හදන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 24ක් යොදාගෙන 24 කිසිම සංඛ්‍යාවක තුනේ බලයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි දරුවෝ අපි දන්නවා 8 + 3 = 24. 8 කියලා කියන්නේ 2 3 වල එක පැත්තකට දෙකක් අරගෙන ගණකයක් හැදුවොත් එක ගණකයකට යන්නේ 8යි. ඒ වගේ 3ක් හැදුවොත් ඔයාලට එතන 3ක්ම හදා ගන්න පුළුවන්. මොකද එකනකට වෙනස්ව හදන්න ඕන කියලා මෙතන අපිට ගාණේ කියලා නැහැනේ. එහෙනම් මෙතන 125 එකයි, ඒ වගේම 64 එකයි, ඒ වගේ මෙතන 8 ඒවා 3කුයි. හැදුවන් පස්සේ මේ කියන කන්ඩිෂන් වලට ගැළපිලා අපට උත්තරේ නැසා ගණක පහකුත් වෙනවා. මෙතන 1යි 2යි මෙතන 3යි. අන්න ඒ විදිහට තමයි අපි තර්ක කරලා ගන්න ඕනේ. ඉතින් එකපාරට මේ ගණන් ඔයාගේ ඔළුවට ආවේ නැත්තම් ඔයාටම තේරෙනව නම් දරුවනේ විනාඩියකට වඩා යනවා ඔයාට මේ ගාන හදන්න කියලා. ඔයා මේක පොඩ්ඩක් රවුම් කරලා තියලා ඊනක් ගානට යන. සමහරට ගාන ඉවරුනත් සම වෙන කාලය වුණත් ඔයාට මේ ගාන ආයි කියවන්නවත් බැරි වෙයි. හැබැයි මතක තියාගන්න මේ ඉතිරි කරගත කාලෙන් ඔයා තව ගානක් හදලා තියෙයි. ඔයාට තව එක ලකුණක් හරි වැඩි කරගන්න ගැන හිතනවා මිසක් ලොකු කාලයක් හදලා මේ ගාන කොහොම හරි හදනවා කියලා අපි එහෙම මානසිකත්වයෙන් IQ papers කරගෙන යන්නේ නැහැ. හරි, එතකොට දරුවනේ එහෙනම් මම අහනවා එතන තිබිච්ච කුඩාම ගණකේ විශාල ගණකේ තිබූ කුඩා සංඛ්‍යාව විශාල ගණකේ 125 එකක් හැදුවේ. ඒකේ කුඩා කියන්නේ 125 එකක්. يعني පහේ පාදයට හදලා තියෙන්නේ. ඒ අනුව එතන තිබිච්ච ගණක සංඛ්‍යාව කුඩා ගණක සංඛ්‍යාව 125 කියලා වන්න මම ආන්සෙක්කුත් දෙනවා. හරි, එහෙනම් මම 43 මම හැදුවා. ඔයාට අපහසුතාවයක් තියෙනවා නම් එහෙම ගන්නේ කිරීම කරන්න ඔයා ඒක රවුම් කරලා යන්න. හරි, ඊට පස්සේ අපි ටග් ගාලා මෙතනත් පුංචි තරගන රාමුවක් තියෙනවා. අපි ඒ තරගන රාමුවත් හදලා මෙමු. මොකද එතකොට මේ පිටුවම අපිට අවසන් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මෙතන තර්කන රාමු වලට අපි සාමාන්‍යයෙන් කටු සටහන් කොලේ පුංචි ඉඩක් ගන්න ඕන. ඉඩට අදාළ කරගෙන ඒ තර්ක කිරීම මෙතන සටහන් කරගෙන යම්. එක්තරා රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ NOPRSTU නැමැති වෛද්‍යවරුන් 7 දෙනා වෛද්‍යරුන් 7 දෙනා ගිලන් රථ 3කට පත් කරනවා. එකෙක් වෛද්‍යවරයා 5 දකින රීති අනුව මේවායින් එක් ගිලන් රථයක් පමණක් සඳහා පමණක් තමයි අනුයුක්ත කරනවා කියලා කියන. හොඳට මතක තියාගන්න එක වෛද්‍යවරයෙක් ඉන්න පුළුවන් එක ගිලන් රථේ. මොකද මේ ගිලන් රථ 3ම එක අවස්ථාවක පිටවියුදු හදිසි අවස්ථාවක් ආවොත් අපිට එහෙම බෙදලා තියන්න බෑ. අනිවාර්යෙන් කවුද නිශ්චිත වශයෙන් මොකේද යන්නේ කියන එක නිශ්චය කරගෙන ඉන්න ඕනේ. එක්කෙනෙක් යවන්න පුළුවන්, එකක විතරයි කියන එක මතක තියාගන්න. සහ අංක 1 2 3 දරන ගිලන් රථ වලට මේගොල්ලෝ පත් කරගන්න ඕන ආකාරයේ පිළිබඳ කන්ඩිෂන් අපිට 1 2 3 4 5 දීලා දෙනවා. මේ පහම අදාළ කරගන්න විදිහට අපි දැන් පුංචි සටහනක් දාමු ගිලන් රථ 3ට අදාළ කරගෙන. හරි, ඒ සටහන අපි සකස් කරගමු මෙන්න මේ විදිහට. ගිලන් රථ 3 අපි නම් කරගමු දරුවනේ. 1 මේ කටු සටහන් කොල 1 2 3 කියලා නම් කරගන්නවා. ඊට පස්සේ අපිට උඩින් පුළුවන් NPORSTU කියන්නේ NOPRSTU NOPRSTU විදිහට 1 2 3 4 5 6 7 7 දෙනෙක් මේ විදිහට අපිට සටහන් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කන්ඩිෂන් ටිකට අගාලා බලමු. මේකට ඒක තවතුරු ටික ගේන්නයි තියෙන්නේ. අංක 1 දන්න ගිලන් රථයට අඩුම තරමින් වෛද්‍යරු දෙන්නෙක් ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මේකට මේ අවම 2යි කියන එක සටහන් කරගමු. ඒක විතරයි පළවෙනි කන්ඩිෂන් එකේ තියෙන්නේ. ඊට පස්සේ අංක 1 දන්න ගිලන් රථයට N පත් කරනු ලැබුවොත් R දෙම් පිලන් රථයට පත් N අනිවාර්යෙන් පත් කළ යුතුයි කියලා නැහැ. N පත් කරොත් if N R should කියලා මතක තියාගන්න. if n r එතන ඉන්න ඕන කියන එක මතක තියාගන්න. අපි ඒව එහෙමම ලියා ගන්නවා. හරි, ඊට පස්සේ අංක 2 දන්න ගිලන් රථයට o පත් කළ යුතුයි. එහෙනම් o කියන එක නාට නිශ්චිත වෙන්නේ අංක 2 කියන ගිලන් රථය. එහෙනම් එක වෛද්‍යරයට එක ගිලන් රථයක් නිසා එයාට 1ට යන්නත් බෑ, එයාට 3ට යන්නත් බෑ. ඒකත් සටහන් කරගන්න.
එවකෙම තමයි තුන දන්න ගිලන් රැදිට අඩුම තරමේ වෛද්‍යරු තුන් දෙනෙක් ඉන්න ඕන. තුනට ආවම තුනක් ඉන්න ඕන එක මතක තියාගන්න. සහ ඕන්ගෙන් එකයි SPU තුමයි. එහෙනම් S කියන එක නම් මෙතන ඉන්න ඕන. S මෙතෙන්ට යන්නත් බෑ. S මෙතෙන්ට යන්නත් බෑ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. අංක 3 කියන වෛද්‍ය ගිලන් රැදිට මොනම හේතුවකටවත් U කියන එක නපත් කරන්න එපා. එහෙනම් U ට යන්න පුළුවන් එක්කෝ 1, එක්කෝ 2 කියන එකේ විතරයි. තේරුණාද? හරි. දැන් වෛද්‍යරුන් හදිනා ගිලන් රත්තරන්ට පත් කළ හැකි පහක් දක්වන කවර සැලසුමට අනුවද කියලා අහනවා. වෛද්‍යරු තුන් දෙනා මෙන්න මේ සැලසුම් අතරින් කවර සැලසුමකට අනුව ගැලපෙනවද කියලා අහනවා. අපි ඉතින් ප්‍රශ්නෙන් අපි එමු මේ උත්තර අනුව බලමු. N පළවෙනි ගිලන් රතේට N R තියන්න පුළුවන්ද කියලා අහනවා. පළවෙනි ගිලන් රතේට N සහ R තියන්න පුළුවන්කම තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. දෙවන ගිලන් රතේට OS තියන්න පුළුවන්ද කියලා අහනවා. දෙවන ගිලන් රතේට O තියන්න පුළුවන්, S තියන්න බෑ. එහෙනම් අපිට මේ පළවෙනි ප්‍රකාශයම අදාළ කරගන්න බෑ. ඒක වැරදි. ඊට පස්සේ දෙවන ප්‍රකාශය පොඩ්ඩක් කියවගෙන යමු. පළවෙනි ගිලන් රතේට N සහ O. අපි දන්නවා O කියන එක කියලා තියන්න පුළුවන් දෙවන ගිලන් රතේ විතරයි. ඒ නිසා මේක අපිට බාර ගන්න බෑ. තුන්වෙනි පිටුර පොඩ්ඩක් බලාගෙන යනවා. ගිලන් රතේ පළවෙනි ගිලන් රතේ R සහ U තියන්න පුළුවන්ද කියලා අහනවා. පළවෙනි ගිලන් රතේ R සහ U තියන්න පුළුවන්. මොකද N තිබ්බොත් තමයි U R අනිවාර්යෙන් තියන්න පුළුවන්. හැබැයි R තිබ්බොත් N තියන්න ඕනේ කියලා ගන්න නැහැ. R තියලා U තියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දෙවන ගිලන් රතේට යගලා අහන O සහ N තියන්න පුළුවන්ද කියලා. හොදිරන් දෙවන ගිලන් රතේ O තියන්න ඕන සහ N තියන්නත් එයාගේ අපහසුතාවයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ගිලන් රතේ PST තියන්න පුළුවන්ද කියලා අහනවා. තුන්වෙනි ගිලන් රතේ P තියන්න පුළුවන්, S කොහොමද තියෙනවා සහ T තියන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒගොල්ලෝ අනිත් ඒවට ගියෙත් නැහැ. ඊට පස්සේ අපි බලමුකෝ ඇයි අපි හිත හතරෙන් ප්‍රකාශයේ බැරි කියලා. මේ බලන්න පළවෙනි ගිලන් රතේට O ගන්න බැහැ. එනො මෙතන මේ O තියෙන පිළිතුරු දෙකම අපට අදාළ කරගන්න බෑ. අපි එක එහෙ පැත්තට හිතුවත් මේ දෙකම අයින් කරගන්න පුළුවන් ආරම්භයේදී. එනො අපිට මේ පිළිතුරු අතරින් අපිට මේ තුන්වෙනි පිළිතුරු තමයි නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේ විදිහට අපිට ඒක ගන්න පුළුවන්කම තියෙනවා. අපි සහයක කරා කියන අපි එකට ටික එකක් දා. ඊට පස්සේ තියෙනවා තවත් ප්‍රශ්නයක්. මොකද්ද? දෙවන ගිලන් රතේට ආරපත් කරන ලැබුවොත් දැන් මෙන්න අවස්ථාවක් වාර දෙනවා. දෙවන ගිලන් රතේට ඔන්න ආරපත් කරනවා. දෙවන ගිලන් රතේට ආරපත් කරනවා. අපි ඒව පොඩ්ඩක් පැන්සලින් සටහන් කරගන්නවා. මොකද තවත් ගානක් ආවොත් මෙහෙම නෝන මේ ටික ටග් ගාලා මකන්න පුළුවන්කම තියෙන ඕන නිසා මකරේකුත් ඕන කියලා මම ඔයාලට කිව්වා. දෙවන ගිලන් රතේට ආරපත් කරන ලැබුවොත් 5000 කවරක් අනිවාර්යෙන් සත්‍ය වෙන්න ඕනද කියලා අහනවා. 5000 කවරක් අනිවාර්ය වශයෙන් සත්‍ය වෙන්න ඕනද කියලා තමයි අහන්නේ. ඉතින් අපිට එහෙම හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ අපිට බැලුවොත් මෙතන ආරපත් කරොත් මේකට ආල්පත් කරොත් මෙහෙට ආර් ගන්න බැරි නිසා මෙතෙන්ට එන් තියන්න බෑ. ඒක තේරෙනවනේ. මෙයාට ආර් ගත්තොත් මෙයාට ආර් කොහෙන්වත් මෙන්නේ නැහෙනි. ආර්ව මෙයාට එන්න බෑ. මෙතෙන්ටත් ආර්ව ගන්න බෑ. තේරෙනවද? ගත්තොත් සහ මෙතෙන්ට එන් ගන්නත් බෑ. මෙතෙන්ට එන් ගන්නත් බෑ. මොකද එන් ගත්තොත් ආර්ව ගන්න වෙනවනේ. එහෙනම් මෙතෙන්ට එන්න අපට ගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. තේරෙනවද? හරි. එහෙනම් අපි බලමු මොකක්ද කතාව කියලා. පළමු ගිලන් රතේට යූපත් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනද කියලා අහනවා. පළමු ගිලන් රතේට යූපත් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනද කියලා අහනවා. දැන් බලන්න පළමු ගිලන් රතේට අවම දෙන්නෙක් ඉන්න ඕන. නමුත් අපිට පීව ගන්න පුළුවන්කම තියෙනවා, ටීව ගන්න පුළුවන්කම තියෙනවා, යූව ගන්න පුළුවන්කම තියෙනවා. අවම දෙන්නන් ඉන්නත් ඕන. එතකොට යූ නැතුව පී සහ ටී ගන්න පුළුවන්කම තියෙනවා නේද වගේ අදහසකුත් තියෙනවා. ඒ නිසා මම ඒක අතෑරලා දෙවෙනි එකට බලන්නම්. තෙවන ගිලන් රතේට සමවෙන දෙවෙනි ප්‍රශ්නේ තියෙන මෙතන පිළිතුර තියෙන්නේ පළමු ගිලන් රතේට එන්පත් කිරීම. පළමු ගිලන් රතේට එන්පත් කිරීම කොහෙත්ම කළ නොහැකි. පළමු ගිලන් රතේට එන්පත් කිරීම අනිවාර්යෙන් කොහෙත්ම කරන්න බැරි දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තුන තෙවන ගිලන් රතේට ටීපත් කිරීම. තෙවන ගිලන් රතේට ටීපත් කිරීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ටීත් එක්ක තව දැන් අපි කියවනේ S කොහොමත් ඉන්නවා. ටීත් මෙතන හිටියොත් තව එක්කෙනෙක් මේ පැත්තෙන් ගන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තෙවන ගිලන් රතේට පීපත් කිරීම. තෙවන ගිලන් රතේට පීපත් කිරීම ගැන කතා කරලා තෙවන ගිලන් රතේට P මෙතනපත් කළොත් එයාට S ඉන්නවා සහ තව එක්කෙනෙක් වදාගෙන මේක වැඩේ කරගන්න පුළුවන්. එතකොට බැලූ බැලමට පිළිතුරක් ගන්න බැරි තත්වයක් වගේ තමයි මට තේරෙන්නේ. ඉතින් මං තවදුරටත් මේක ගැන කල්පනා කරන්න ඉඩ තියන්නේ නැතුව ප්‍රශ්නේ වැරද්ද දන්නෙත් නැහැ. මට එහෙම හිතෙනවා. ඔයාලටත් එහෙම හිතෙනවා. ඉතින් නමුත් මේකට පිළිතුරක් ගන්න විදියක් ඇති. මම මේක පොඩ්ඩක් රවුම් කරගෙන ඉස්සරහට යනවා. වෙලාව තිබුණොත් මම මේක ආයෙත් ඇවිල්ලා මේ සටහනත් එක්ක තර්ක කරනවා. ඉතින් මේ වෙලාව තියලා ආපසු එනකොට ඔයාට මේ සටහන හොයාගන්න බැරි වුණොත් මේ කටසරහන් කොලේ කොතනද කියලා ඔයා ගොඩාක් අපහසුතාවයි පත් වෙනවා. ඒ නිසා තමයි කටසටහන් කොලෙත් මෙහෙම මේ විදිහට බෙදලා පිළිවෙලකට අපි මේ ගණන් හදාගෙන යමු කියලා මම ඔයාලට යෝජනා කරේ. හරි. අපි ඒත් එකම ටග් ගාලා යමු
හතලිස්සයිඳන් එතකොට මේ පිටුවත් මම දැනට අවසන් කියන මතය තමයි ඉන්නේ නැවත නැවත බලන්න ඕනේ නැහැ සහ ඒත් එක්ක මම යනවා මෙන්න මෙතෙන්ට මේ කියලා කියන්නේ නොගලපෙන පිළිතුරක් තියෙනවලු මෙන්න මේක අපි ඉක්මනට කියව ගන්න ඕන හින් රූප තුනක්ම කිසියම් ලක්ෂණයකට අනුව එකිනෙකට සමාන වෙන එක් රූපයක් පමණක් අනෙක් වට වඩා වෙනස් වෙනවා වෙනස් වෙන රූපේ හොයන්න ඕන මොනවාද තර්ක කරන්න පුළුවන්කම තියෙන ඊතල දෙකක් එකම පැත්තට තුන්වෙනි ඊතලේ අනිත් පැත්තට ඊතල දෙකක් එකම පැත්තට තුන්වෙනි ඊතලේ අනිත් පැත්තට ඊතල දෙකක් එකම පැත්තට තව ඊතලයක් අනිත් පැත්තට ඊතල දෙකක් එක ළඟ තියෙන ඊතල දෙකක් එකම පැත්තට නැහැ මේ හැම එකෙම ඊතල දෙකක් එක ළඟ එකම පැත්තට තියෙන නමුත් මෙතන එක ළඟ එකම පැත්තට නැහැ නිසා පිළිතුරු අංක 4 මන් තෝරගන්නවා සමහර කෙනෙක්ට තව වෙනස් දෙයක තර්ක කරන්න පුළුවන් ඉතින් තමන් යොමු කරන කාලය අනුව තමයි ඔයාලට සහ පුරුද්ද අනුව තමයි වගේ තර්ක කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ ඉතින් කෙනෙක්ට එකපාරට මෙන්න මේ බලන්නකෝ මේ වගේ චූටි චූටි කැලි මේ තුනේම තියෙනවා හැබැයි චූටි කැල්ලම් මේකේ නැහැ කියලා මේක තෝරගන්න ඉඩ කඩු තියෙනවා හැබැයි මම මෙහෙම හිතන්නේ මේකෙන් සමස්ත කොටසෙන් එළියට නැරීමක් තියෙනවා වැඩිපුර තියෙන කොටු කොටස එකෙන් එළියට නැරීමක් තියෙනවා එළියට නැරීමක් තියෙනවා හැබැයි මෙතන ඇතුළට නැරීමක් ඒ ඇතුළට නැරීමක් ඉදන් මම පිළිතුරු විදියට ගන්න මේක කෙනෙක්ට මේක ගන්න පුළුවන්කම තියෙනවා මේ වගේ චූටි චූටි तारकिक पीड़ित बट पत्ते मे हाथ पीड़ित इतना मेकटे मेकट गया आट वीडियो के मेक कोई तरह पेहदरी वेदिक पैकट सह विना कट बलोट पेहदरी पेन मतलब नमक मंकी अना मे हमेकेम मे विना कट्टी दोलहे मेके दोलहे अब मेके विना कट ने दोलहे दिए पैकट मेके विना कट दोलहे दिएन मम्मी पीड़ित बेदी तुणगाड़ो पैकटे पीटी में कथा करो तो आट एक दिख मेतन पहा मेतन नमे समय मेतन दोलह मेतन हत बगे एकेतना पेहदरी रटाव तेरूगा पुलवांक मकल इट बस मेक गो मेतन पेहदल आट पेनवा पाद हा संबंध मे तरकने मेतन तीन अतुतीन के पाद हतर पीड़तीन के पाद एन हतर पहा एक वैडियन तीन अतुतीन के पाद पहाय पीड़तीन के पाद हाई हम तीसम अतुटन एक पाद या वैडियन नमूत मेतन एक हा समान दिखाती है तपर गाणत पुलवांक मेतन गो मे तीत कीन के चटहन तुन पोद विनाती है कोहिंग पोद वी मतनो तीत मेतन है भाई तीत कीन के मेट्रिकोन पोद वी मकन है मेतन कोहमारी तुनट पोद करकिन तीन पीड़ित मत तुनतम इतना बारगा अवसान दे प्रश्न अंक पान हिंग अवसान है पनसुन पिटो तक मंगे ये पिटो अवसान कर लती है करा के लिए मंकी हो इवट अभी टिक दागा एक हारी इतक मगहर गाणीन मेन मेतन आप वैद्यवृंगे गिरा गाण सह इट पास आप आयत मेतन टावत समावन मट मेतन टिक दागे अन्न पोड़ी मत कुी मतन सह मे पिटू अभी बेड कटी तो अवसान कर लती है इट पास बिहेम बलागे मंग मेतन इतनी कर गण दिखाती गण इवागे मत माए मम तब तीसरा हटे अन्ना मे पिटू मंगण सकस्कर लवसाई इवागे मे पिटूत मंगण सकस्कर लवसाई दंग मट अंडतीनवा मेन मेतन दहवेणी गान टग्गा हदन मुखद बल मेतन तत्ते एकम रटा रटा अबोध कलगेना ईलगट वृत्ति यदि वृत्त संख्या बल तीन रटा तेरूंगा मेतन एक वृत्ति अती मेतन वृत्त तुन अतना टग्गल गणकर दिखाई अतर भाई हाई अतना थिंग मुखात संबंध आवे के बल मेतन दिखाई पड़ता मेतन एकाई दिखाई तुनाई हतर पहा समावन हतना हतना मेतन पड़ता हतर अकेत दिख हतर तवकिन मेक हाई मे बल नीना दिख हतर दिखे दिखे दिख हतर हाय अट दहाट हितिता पुलवा सह तवकिन मे देवरा दिख हतराई हतरा दिख अटाई अटरा दिख दास बगे विधिट दिखे गुणाकार पड़ता है ना कि हितल गण पुलवांक मतना ऐ थिंक वडा निवरदी के लिए हितन क्रमेट गण मम्म मेतन गण्ने पितृपत्र बल मुखद हित विश्वास तो अपने पितृपत्र कागू पेपर या करना हित अंडवादा मेका मैं गुडाक वाट प्रायको पेन वस्ताव पेपर या करना है मैं पितृपत्र दिहा हेडवाद बलाने मट हित मेक हरुना मम्मे पैतृ मेक उत्तर ऐ मेक देख देखे आना श्रेणी आपको दिल सल कला आने रटावे मे अनुक्रमे हाई बनी सकस मगन एना एकाई तुनाई इलागे के हताई मेन मेतन लीवन हाई विन आगे तम हाँ मेतन पड़ता है दिखाई मेतन पड़ता है हतरा मेतन पड़ता है मैं हाई अति अंडोन मेतन अटत्ति अंडोन मेतन दहाअत्ति अंडोन के लिए मेतन हताई हाई एक तुनाम दहतुना दहतुना अट एक तुनाम बिसेकाय बिसेकाय दहा एक तुनाम तीसकाय के मट उत्तरे अग्गंड पुलवा के कड़वा दिखे गुणाकार आटीट बड़ा विना उत्तरे अकेना मंदन मगे पीड़ा तीसकील दील तीन इट पास मेकना बेलो बेल मेट तीन त्रिकोण संख्या की पेन त्रिकोण संख्या अटवनी सकस्म की ओण है त्रिकोण संख्या पद सूचल आगे अटवनी त्रिकोण संख्या अट इट
වඩා එකක් වැඩියෙන් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕන. එතකොට 2යි මෙතන 4යි නම්බරක් 4 කියලා කියන්නේ නම්බරක් 4 කියලා කියන්නේ 18යි 36යි. ඒ අනුව 11 ශ්‍රේණියකට අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා 36 කියන එක. ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවල අනුපිළිවෙල. දැන් උදාහරණයක් විදියට දැන් මේ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ පාදයෙන් තමයි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා කියන්න පුළුවන්. මේ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ 4යි තියෙන්නේ. කොහොමද ගන්න? 4 යාට වැඩි එකකින් ගුණ කරලා දෙකෙන් බෙදනවා. 4 + 5 20 බෙදීම 2යි 10යි. මෙතන ත්‍රිකෝණ 10යි තියෙන්නේ. 4යි 5යි 7යි 8 9යි 10යි. අන්න ඒ විදියට තමයි මේක සකස් කරගන්නේ. අනුපිළිතුරු මෙතන අපට 36ක් එනවා. ඒ 36 මෙතන ඔයා ලියන්න ඕන. ඒ අනුව ගත්තන් පස්සේ එහෙනම් ඒ පිටුවේ වැඩ කටයුතුත් අපිට අගාලා අවසන් කරා වෙනවා. ඊට පස්සේ අපි යනවා ආරම්භක පිටුවේ සංඛ්‍යා රටා. මම සාමාන්‍යයෙන් IQ paper එක අවසානෙට මිතිරි කරගන්නේ සංඛ්‍යා රටා. මොකද සංඛ්‍යා රටා ප්‍රශ්න ටිකක් හදන්න අපහසුයි. ඒ වගේ රටා මොකක්ද කියන එක තේරුම් ගැනීමේ අපහසුවක් තියෙන නිසා අපි බලමු ප්‍රශ්න කීයක් අපිට අගාලා කරන්න විනාඩියක් ඇතුළත රටාවක් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ මොකක්ද කියන එක. ඉතින් මෙතන ගත්තොත් හරය සහ මෙතන 3 5 7 කියලා මේක දෙකෙන් දෙක වැඩි වීගෙන යනවා කියලා හිතනවා. ඒත් එක්කම යට පාදය ගත්තොත් 26 කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා 124 හැදෙන්නේ නැහැ. 26 කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා 124 හැදෙන්නේ නැහැ. 26 ගුණාකාරයක් නෙමෙයි 124 යන ප්‍රශ්නයක් තියෙනවා. සහ හැබැයි මට මෙහෙම එක්කුත් පේනවා 124ට සම්බන්ධ ළඟම සම්බන්ධයක් තියෙනවා 125 පහේ ගණය. 26ට ළඟම සම්බන්ධයක් තියෙනවා 27 තුනේ ගණය. එහෙනම් උඩ කියන සංඛ්‍යාවේ ගණයෙන් එකක් අඩු කරලා තමයි මෙතන දාලා තියෙන්නේ. 7 ගණයේ 43 7 ගණයේ 343 ඔයාලට මතක නැත්නම් 49 49 7ක් බලන්න ඕනේ. එතකොට 343යි. ඒකෙන් එකක් අඩු කරාන් පස්සේ ඔයාලට පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා 342. ඒ අනුව මට රටාව අහුවෙච්ච නිසා තමයි මම ලියන්නේ. හැබැයි මේ වෙනකොටත් විනාඩියක් ඇතුළත රටාව හම්බුනේ නැත්නම් මම මේ ගාන අයින් කරලා ඊනකට ඉක්මනටම යන්නේ. ඊට පස්සේ අපි මෙතන බලමු මොකක්ද වෙන්නේ කියන එක. 18යි 3යි 21යි කියලා මෙතෙන්ට ලැබෙනවා. 13යි 2යි 15යි කියලා මෙතෙන්ට ලැබෙනවා. 17යි 17යි 34යි කියලා මෙතෙන්ට ලැබෙනවා. ඊට පස්සේ මේ 13 ආවේ කොහොමද කියලා අපි බලුවොත් 18යි 21යි එකට එකතු කරොත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා 39ක්. 39 තුනෙන් බෙදුවම 13යි. ඉන්න මෙතනත් අපි බලමු 13යි 15 එකට එකතු කරාම 28යි. 28 දෙකෙන් බෙදුවම 14යි. හොඳයි. එනවා 14යි 34යි එකතු වුණාම 34යි 44යි 44යි 17යි කියන්නේ 44යි 17යි කියලා කියන්නේ 53ක් වගේ එකක්. 53 17 බෙදුවම පස්සේ නැවත 3ක අගයක් තමයි එන්නේ. හරිනේ. ඉතින් 17 කොටස් දෙකක් නේ මෙතන 34 තියෙන. එහෙනම් 17ෙම 3ක් තියෙන්නේ. 3ෙම බෙදුවම නැවතත් 17 කියලා තමයි අපිට පිළිතුරු ගන්න පුළුවන්. සමහරවිට 3 කියලා තමයි අපිට පිළිතුරු ගන්න පුළුවන්කම තියෙන. එතකොට මේ රටාවත් තේරුම් ගන්න පුළුවන්කම ලැබිච්ච නිසා මම ටග් ගාලා ඒක ටික එකක් දාගන්නම්. මේකත් ටික එකක් දාගන්න ඕන. අපි බලමු මේක මොකක්ද වෙන්නේ කියන එක මෙතන. සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරනවා අපි. 24 2 26 සම්බන්ධයක් නැහැ. 20යි 10යි 20යි 10යි 30යි එතන සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ අපි මේ වට එකතු කරලා බලමු. 10 2 12යි 20යි 12යි 32යි 32යි මේ 24යි ගත්තොත් 32යි 24යි ගත්තොත් 32යි 24යි එකතු කරන්නත් සමහරවට අපහසු වෙනවා. එතකොට මෙතන 56 වගේ තියෙන 56 දෙකෙන් බෙදුවම හැබැයි 28යි. බලමු මේ වගේ සම්බන්ධයක් මෙතන තියෙනවද කියලා. 20 මේ ටික එකතු කරගන්න ඕන. 20 20 40යි 47යි 51යි මෙතෙන්ට. ඒකට 13ක් එකතු වුණාම 50යි 60යි 64යි 64ට මේ 28 එකතු වුණොත් 84 12 2 එකක් ඉදිරි 6 2 8 1 9 92 දෙකෙන් බෙදුවම 46 එනවා. ඒකත් හරි. ඒ 92 දෙකෙන් බෙදුවම 46 එනවනේ. හරි. ඊට පස්සේ අපි ටග් ගාලා බලමු මෙතනත් මේ වටරව මටත් ඒක ගැලපෙන්න ඕනේ. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදන්නයි ඕන. ඉතින් එහෙම වුණොත් මට මෙහෙම ඊට වඩා ලේසි මේ ඔක්කොම දෙකෙන් බෙදලා ඉන්න. මෙතන 10යි මෙතන 9යි මෙතන 11යි 17යි එකට එකතු කරලා දෙකෙන් බෙදන්නම්කෝ. 20යි කියලා කියන්නේ 28ක් තියෙන. මෙතන 14යි. එතකොට 10යි 14යි 24යි 24යි 9යි ගත්තොත් 33ක් 24යි 9යි කියන එක ගත්තොත් අපිට 33ක් වගේ උත්තරයක් එතෙන්ට ගන්න පුළුවන්කම තියෙනවා. එතන මම කෙටි ක්‍රමයකට අනුගමනය කරා ගාණික් පන්ට හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ බලමු මෙහෙම සාමාන්‍ය මට සංඛ්‍යා රටා මේ හැම ගොඩක් papers වල මට නම් අමාරුලා තියෙනවා. නමුත් මේක ටිකක් සරල ඒක හදලා පුරුද්දටම මන්ද මේ වගේ වෘත්ත ගණන් වල සාමාන්‍ය අපි එක එක හදන ක්‍රම තියෙනවා. ඉතින් ඒ හදන ක්‍රම අනුව දාලා තමයි මේ උත්තර ගන්න පුළුවන්කම ලැබුණේ. අපි බලමු මෙතන මොකක්ද මේ දීලා තියෙන ක්‍රමය කියන එක. 3යි 6යි
තුනයි හතර තුනයි හතයි හතයි හයයි ගත්තොත් දහතුනයි දහතුනට අටේ සම්බන්ධයක් ලොකුවට පේන්නේ නැහැ. ඊට පස්සේ 21යි 9යි මෙතන 30යි 34 තුනේ සම්බන්ධයක් ලොකුවට පේන්නේ නැහැ. එහෙනම් කොහොම හරි ගුණ කිරීම ඇති. හතරට තුන 12යි ඊට පස්සේ 12න් 6ක් ගියාම ඒ පැත්තටත් බැහැ. හයවලත් තුන 18යි 18න් 4ක් ගියාම ඒ පැත්තටත් බැහැ. ඊට පස්සේ අපි බැලුවොත් මෙතන 6යි 4යි 10යි 10වරක් තුන එහෙමත් බැහැ. ඊට පස්සේ අපි බැලුවොත් වෙනසක් අපි බලමු අරගෙන 8 කියන එක 4ෙන් ගුණ වෙනවා 4ෙන් 4 වඩා 2 හැබැයි මෙතන 2 කියන එක 6 3ෙන් බෙදුවම 6 3ෙන් බෙදුවම 2යි 4 වඩා 2 8යි කියලා ගත්තත් මෙතන එකට ගැලපෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අපි තවත් විනාඩියක් විතර කල්පනා කරමු. අපි හිතුවත් උඩ තියෙන සංඛ්‍යා ඔක්කොම උඩ තියෙන සංඛ්‍යා වට සංඛ්‍යා ඔක්කොම එකතු කරනවා කියලා හිතුවත් 4 3 7 7 6 13යි 13ට 8 සම්බන්ධතාවයක් ගන්න අමාරුයි. ඊට පස්සේ 8 කියන එක බෙදලා ගත්ත වෙන්නත් බෑ. මොකද ඊට වඩා ලොකු සංඛ්‍යාවකට මේකේ පිළිතුර සකස් වෙන්නේ නැති නිසා අපි ඒකෙන් අවබෝධ කරගන්න බැරි නම් අපි නිකන් මේකට ගිහින් බලමු. 9 7 16යි 16යි මෙතන තියෙනවා 21ක්. 21යි 16යි ගත්තත් 16යි 31යි 37ක් වගේ වෙනවා. නමුත් මේකට සම්බන්ධයක් ගන්න බෑ. නමුත් මෙතන තියෙන සංඛ්‍යාවයි මෙතන තියෙන සංඛ්‍යා අතර සම්බන්ධයක් ගොඩනගන්න අපි මේ පැත්තට අඩු කරලා බැලුවත් මේ පැත්ත අඩු කරන්න බැහැනේ. මෙතන මේකෙන් මේක අඩු කළොත් ඍණාගයක් එනවා. මේකෙන් මේක අඩු කරන්න පුළුවන්කම තිබුණාට මේකෙන් මේක අඩු කළොත් ඍණාගයක් එනවා. මේකෙන් මේක අඩු කරන්න පුළුවන්කම තිබුණාට ඉතින් අර ඒකට අනුව අඩු කිරීම එකතු කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙනවදෝ කියලා හිතන තරමට පොඩ්ඩක් එතන හිරවීමක් වෙනවා. ඒ නිසා මම ආයෙත් විනාඩියකට වඩා ගියා හිතන්නම. ඒක මං හදන්නේ අතහැරලා දානවා. ඊළඟට මෙතෙන්ට යන්නම්. මම මෙතන මොකක්ද තියෙන්නේ කියන එක බලන්න මේක මොන හරි සටහන් කරලා තියෙනවා කවුරු හරි. මෙතන ගත්තොත් 9 3 12යි 5 7 12යි 7 5 12යි මෙතන 12යි 6යි 18යි 7 6 13. නමුත් එහෙම සම්බන්ධයක් එතන ඉන්නේ නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් 9න් 3ක් ගියාම 6යි 12න් 6ක් ගියාම නැහැ. ඒ අනුව සම්බන්ධතාවයක් ගොඩනගෙන්නෙත් නැහැ. සහ මේ පැත්තට බලමු. 9 5 14යි 7 3 10යි ඒ පැත්තට සම්බන්ධතාවයක් 9න් 3ක් ගියාම 6යි 7න් 5ක් ගියාම 2යි. ඒ අනුව සම්බන්ධතාවයක් ගොඩනගෙන්නෙත් නැහැ. එතකොට මෙතනත් අපිට එකතුවකින් ගුණිතයකින් සම්බන්ධතාවයක් හොයාගන්න හැකියාවක් ලැබෙන්නෙම නෑ. ආයිත් බලමු එකතුව 12යි 6යි ගත්තොත් මෙතන 18යි 18යි 7යි 25යි 31ක් එනවා. 31ක් එනවා. හැබැයි 31ක් ආවන් පස්සේ මේ 3යි එක එකතු වෙලා 4 හැදුනද කියලා හිතනවා. අපි බලමු මේක මේ පැත්තට ගැලපෙනවද කියලා. 7යි 5යි 7යි 5යි 12යි 12යි 3යි 12යි 3යි 15යි 15යි 9යි ගත්තොත් 24යි 24යි ඔව් 2යි 4යි එකතුනා මෙතන 6යි. ඊළඟම් දශකයේ හොයන සංඛ්‍යා රටා ගැටලුත් තියෙනවා. එහෙනම් අපි මේකත් පහසුවෙන් හොයාගමු. 11යි 7යි 18යි 18යි 1යි 19යි 19යි 13යි කියලා කියන්නේ 29යි 32යි 32 කියලා කියන්නේ 3යි 2යි 1ට එකතු කළාම මෙතන පිළිතුරු විදියට අපිට බාර ගන්න සිද්ධ වෙනවා අංක 5. හරි අනේ විදිහට අපිට රටා හොයාගන්න පුළුවන්. හැබැයි මේ ඔයාට හොයාගන්න බැරිුණා කියලා කලබල වෙන්න එපා. මේ ගාන හදාගත්තා. මේ සංඛ්‍යා රටාව ලේසි ඇති ගොඩාක් ලේසි ඇති. හැබැයි මේ මට මේ වෙලාවේදී කල්පනා වෙන්නේ නැති නිසා මම ඒක අතහැරියා. සහ අපි දැන් තමයි අන්තිම ගණන් ටිකට අපි පොඩ්ඩක්වත් බලපු නැති ඉතිරි ගණන් ටිකට එන්නේ. සහ මේ ටික හදාගත්තොත් අපි යම් තාක් දුරකට කියව ගත්තොත් අපිට තියෙන දැන් රවුම් කරලා තියෙන ගණන් ටික විතරයි IQ paper එකේ හදන්න ඉතිරි වෙලා. හොඳයි මේක මෙහෙම දීලා තියෙනවා. මොකක්ද 1 2 3 වශයෙන් ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. එම ප්‍රකාශ අතුරින් එම ප්‍රකාශ තුන අතර පවතින සම්බන්ධතාවයක් වඩාත් නිවැරදිව විස්තර කරන පිළිතුරු තෝරා දී ඇති වර්ණයේ තිත්තුඩු මම ලියන්නේ. ඉතින් ප්‍රකාශ තුන කියවා කියව ඉන්න ඕනේ නැහැ. මෙන්න මේක 1 2 මේ වගේ කියවලා මේකට එන්න. එහෙම නැතුව කෙටි ක්‍රමය කෙටි සංකේතාත්මකව මේව දක්වන්න යන්න එපා. ප්‍රකාශ තුනනේ දීලා තියෙන්නේ. හරි 1 සත්‍යවන්නේ 2 සත්‍යවන්නේ නම් පමණ. 1 කියලා කියන්නේ මොකද්ද? වර්ෂ T ට පෙර හෝ පසු හෝ යන වර්ష දෙකම අධික අවුරුදු නොවේ. වර්ෂ ටීට පෙර හෝ පසු කියන එනනම් මේක ටී කියන එක අධික අවුරුද්දක් වෙන්නත් පුළුවන්. මොකද 2000ක් අපි හිතමු 2012 කියලා 2011 සහ 2012 කියලා කියන අධික අවුරුද්දක් නෙමෙයි තමයි. හැබැයි මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ 2014 වගේ 2014 ගත්තොත් 2000
දහතුනත් 2015ත් අධික අවුරුදු වෙන්නෙත් නැහැ. ඒ නිසා T කියන එක අධික අවුරුද්දක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් එක සත්‍ය වන්නේ දෙක සත්‍ය වන්නේ නම් පමණයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ T අධික අවුරුද්දක් වෙන්නම ඕනේ නැහැ. දෙපැත්තේ ඉන්න දෙන්න අධික අවුරුදු නොවෙන්න. තේරුණා නේද? හරි. ඒ අනුව දැන් ඔයාලට තේරෙන්නේ නැත්තම් මම මෙහෙම හිතන්නම්කෝ. මෙන්න අවුරුදු අධික අවුරුද්දක් එන්නේ. අධික අවුරුද්දක් එන්නේ 1 2 3 මෙයා අධික අවුරුද්ද. 1 2 3 මෙයා ඊළඟ එකේන අධික අවුරුද්දක්. හරි. එතකොට දැන් මෙතන තියෙන එකක් ගැන කතා කරමු. මේ දෙපැත්තේ දෙන්න අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. මෙතන තියෙන එකක් වෙන්නත් පුළුවන්. වගේ මෙතන තියෙන අවුරුද්ද ගැන කතා කරලත් අධික අවුරුද්දක් නම් මේක මේ දෙපැත්ත දෙන්න අධික අවුරුදු වෙන්නේ නැහැ. ඉතින් අධික අවුරුදු දෙපැත්ත දෙන්න අධික අවුරුදු නොවු පමණින් අපි මේ කතා කරන අවුරුද්ද අධික අවුරුද්දක් විය යුතුමයි කියලා නෑ. මොකද මේ වගේ තැනක දෙපැත්ත දෙන්න අධික අවුරුදු නෙමෙයි කතා කරන එක අධික අවුරුද්දකුත් නෙමෙයි. දැන් තේරුණා නේද කතා කරන එක? හරි. එතකොට එක සත්‍ය වන්නේ දෙක සත්‍ය වන්නේ නම් පමණයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එක සත්‍ය වන්නේ තුන සත්‍ය වන්නේ නම් පමණයි. වර්ෂ T අධික අවුරුද්දක් නොවේ. නෑ වර්ෂ සිරි අධික අවුරුද්දක් වෙන්නත් පුළුවන්කම තියෙන එක වැරදි. දෙක සත්‍ය වෙනවා නම් එක අනිවාර්යෙන් සත්‍ය වෙයි. දෙක කියලා කියන්නේ T අධික අවුරුද්දක් නම් එක අනිවාර්යෙන් සත්‍ය වෙන්න ඕන. අයියේ අධික අවුරුද්දේ දෙපැත්ත දෙන්න අධික අවුරුදු වෙන්න බෑ. එහෙනම් තුන හරි. තුන සතුන හරි නම් ආයි බලන්න ඕනත් නැහැ. තුන සත්‍ය වන්නේ නම් ඒ කියන්නේ T අධික අවුරුද්දක් නොවේ කියනවා නම් එක අනිවාර්යෙන් සත්‍ය වෙයි. T පෙර හෝ පසු කියන දෙකම අධික අවුරුදු නොවේ කියලා කියන්න බෑ. ඇයියේ මෙන්න මේ අවුරුද්දගත් මේ සලකන වර්ෂයේ අධික අවුරුද්දක් නොවේ. හා ඒ කියන්නේ වර්ෂටි අධික අවුරුද්දක් නොවේ කියන එක. ඒතකොට දෙපැත්ත දෙන්න අනිවාර්යෙන් අධික අවුරුදු නොවේ කියලා කියන්න අපිට බෑ. මොකද මේ එක පැත්තකින් එක්කෙන අධික අවුරුද්දක් වෙලා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව අපි ගත්තත් අපිට තුන තමයි සත්‍ය විරුද්ධ විදිහට බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි යමු දෙවෙනි එකටත් ඒ වගේම කතා කරන්න. ජංගම ගිණුම් හිමි සියල්ලම්ටම ඉතිරි කිරීම් ගිණුම් හිමියෝ වෙති. ඒ කියන්නේ ඉතිරි කිරීම් ගිණුමක් තියෙනවා නම් තමයි ජංගම ගිණුමක් තියෙන්නේ. ඒතර ඉතිරි කිරීම් කුලකේ උපකුලකයක් විදිහට තමයි ජංගම ගිණුම් කුලකේ තියෙනවා කියලා ප්‍රකාශ එක කියනවා. දෙවෙනි කියනවා ආට ජංගම ගිණුමක් පමණක් තියෙන්න බෑනේ. ජංගම ගිණුමක් තියෙනවා අනිවාර්යෙන් ඉතිරි කිරීම ගිණුමක් තියෙන්න ඕනේ කියලා එක කියලා තියෙනවා. එක සත්‍ය නම් මේක වෙන්න බෑ නේද? කියුට ඇත්තේ ඉතිරි කිරීම ගිණුමක් පමණයි. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමි සියල්ලන්ටම ඉතිරි කිරීම ගිණුම් තියෙන බව ඇත්ත. නමුත් ඉතිරි කිරීම ගිණුම් තියෙන හැමෝටම ජංගම ගිණුම් තිබිය යුතුමයි කියලා අපි කියන්නේ නැහැ. ඒක කියන්නේ නැහැනේ. ඒ ප්‍රකාශයෙන් අබ්බලමෝය ගැළපීම කොයි විදිහටද අපෙන් අහන්න වෙන්නේ? එක සත්‍ය වෙන විට දෙක හා තුන අසත්‍ය වෙනවා. එක සත්‍ය නම් දෙක හා තුන අසත්‍ය වෙනවද? ආට ජංගම ගිණුමක් පමණක් තිබේ කියන එක අසත්‍යය තමයි. තුනත් අසත්‍ය වෙනවද? කිව්ට ඇත්තේ ඉතිරි කිරීම ගිණුමක් පමණක් කියන එක සත්‍ය වෙන්න පුළුවන්. ඒක අසත්‍ය නොවේ තියෙන්න පුළුවන්. එනනම් මේක ගන්න බෑ. ඊට පස්සේ කියනවා මෙහෙම, එක සත්‍ය වෙනවා නම් දෙක අසත්‍ය හා තුන සත්‍ය වේ. එක සත්‍ය වෙනකොට දෙක අසත්‍ය වෙන්න ඕන. අයියේ ජංගම ගිණුමක් පමණක් තියෙන්න බෑ. ඉතිරි කිරීමක් තියෙන්න ඕන. නමුත් තුන සත්‍ය විය හැකියි. තුන සත්‍ය වෙන්න පුළුවන්. එතකොට දෙක පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. එක සත්‍ය වෙනකොට දෙක හා තුන එක විට සත්‍ය වෙන්න බෑ. මොකද අපි මේක අසත්‍ය වෙනවා කියලා කිව්වනේ. එක සත්‍ය වෙනකොට දෙක හා තුන එක විට අසත්‍ය වන්නෙත් නෑ. මොකද මේක සත්‍ය වෙන්න පුළුවන්කම තියෙන නිසා. එනම් අපිට පිළිතුරු දෙක තමයි බාර ගන්න පුළුවන්කම තියෙන. ඒක මතක තියාගන්න. මේක ඉතිරි කිරීම ගිණුම් නම් ඒක ඇතුළේ උපකුලකයක් විදිහට තමයි ජංගම ගිණුම් තියෙන්නේ කියන එක පොඩ්ඩක් මේ සටහන මතක තියාගන්න. ඔයා මීට වඩා වැඩි කාලයක් මේක හිතන්න වෙන් කරනවා නම්. හරි. නමුත් මම මෙතන කාලයත් එක්ක වාඩ පෙන්නන්නේ හදන්නේ පැයක කාලය තුළ කොහොමද පේප එකක් කරන්න කියලා. මම අර විග්‍රහ කිරීම කරන නිසා වැඩිපුර ලියන නිසා මට අමතර විනාඩි 10ක් විතර යනවා. නමුත් මම පැයක් ඇතුළත මේක කරන හැටි තමයි මේ පෙන්නන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම නියාමක ව්‍යාපෘතියක සියලුම ජාතික පාසල් සඳහා එම් ව්‍යාපෘතිය මගින් පරිගණකයක බැගින් ලබා දීලා නියාමක ව්‍යාපෘතියට ඉන්නව නම් ජාතික පාසලක් නම් පරිගණකයකයක් දෙනවා කියලා එක කියනවා. එක්ස් නියාමක ව්‍යාපෘතියට ජාතික පාසලක් නොවේ. හරි. කියන්නේ යාට පරිගණක නැහැ. එක්ස් සඳහා නියාමක ව්‍යාපෘතිය මගින් පරිගණක පද්දයක් ලබා දී නොමැත. හරිනේ. හරි. එතකොට මොකද්ද කියන්නේ මෙතන? එක සත්‍ය වෙනවා නම් දෙක අසත්‍යද? එක සත්‍ය වෙනවා නම් දෙක අසත්‍ය වෙන්න බැහැනේ. ඒ කියන්නේ අපි එක සත්‍ය වෙනවා කියලා කියන්නේ නියාමක ව්‍යාපෘතියට අදාළ නම් ජාතික පාසලක් නම් දෙනවා පරිගණකෙක්. නියාමක ව්‍යාපෘතියට අයිති නැති ජාතික පාසලක් තියෙන්න බැහැ කියලා එයා කියන්නේ නැහැනේ. නියාමක ව්‍යාපෘතියට ජාතික පාසලක් නොවිය හැකි. ඒක වැරදි. එතකොට දෙක සත්‍ය වෙනවා නම් එක අසත්‍ය වේ. එතකොට ජාතික පාසලක් තියෙන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් නොවී තියෙනවා කියලා කියන්නත් බෑ නෝ. ඒක ගැලපෙන්නේ නැහැ. දෙක සත්‍ය වෙනවා නම් එක හා දෙක එක විට සත්‍ය වේ. හරි වෙන්න පුළුවන්. ඇයි දෙක සත්‍යයි? x ගෙල පාසලක් තියෙනවා. මේ ව්‍යාපෘතිය ගැන දන්නේවත් නැහැ. හැබැයි ජාතික පාසල. ව්‍යාපෘතියට අදාළ ජාතික පාසල වලට පරිගණක පාසල වෙනම දීලාත් තියෙනවා. එතකොට මේ දෙකම එක විට සත්‍ය වෙනවා. තුන සත්‍ය වන්නේ නම් ඒ කියන්නේ x සඳහා නියාමන ව්‍යාපෘතිය මගින් පරිගණක පද්ධතිය ලබා දීලා නැහැ. ඒ කියන්නේ එක සත්‍යය කියන එක. තුන සත්‍ය වන්නේ නම් දෙක සත්‍ය හා
එක අසත්‍ය දෙක සත්‍ය තුන සත්‍ය නම් දෙකත් සත්‍ය වෙනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික පාසලක් නෙවෙයි කියන එක සහ එක අසත්‍ය වෙන්න බෑනේ. එක සත්‍ය වෙන්න ඕන. මොකද නියාමක ව්‍යාපෘතියට අයිති වලට ඒවට විතරයි පරිගණක මේවා දීලා තියෙන්නේ. නළුව අපිට තුන තමයි එතන පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට මේක වේගෙ වැඩි නම් පුතේ මේක නම් ටික පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කරලා මේක හරියට කියවගෙන ඔයා හිතන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවා විමේෂ් රමේෂ් විමේෂ් රමේෂ් වඩා උසින් වැඩි නමුත් නිමේෂ් තරම් උස නැත. පළවෙනි ප්‍රකාශය කියන්නේ මොකද්ද? විමේෂ් කියන එක්කෙනා රමේෂ්ට වඩා උසයි. හැබැයි නිමේෂ් තරම් උස නැහැ. එහෙනම් එන් තමයි උසින් වැඩි මෙතන. දෙක ප්‍රකාශය කියනවා රමේෂ් නිමේෂ්ට වඩා උසින් වැඩි කියලා. දෙක ප්‍රකාශය හැබැයි කියනවා රමේෂ් නිමේෂ්ට වඩා උසින් වැඩි කියලා. එතකොට 1 2 1 විට සත්‍ය විය නොහැකි කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට එක සත්‍ය වෙනකොට දෙක සත්‍ය වෙන්න බෑ කියන එක අපිට දැනටමත් තේරලා තියෙනවා. මොකද පළවෙනි එකෙන් කියන්නේ රවිගේ ආරකුලෙන් පටන් ගන්න එක උස අඩු. නමුත් මෙතනදි කියන උස වැඩි කියන එක. මේ තුන් දෙනා අතරින් උසෙන් අඩුම තැනත්තා විමේෂ් වේ කියලා කියනවා. මේ තුන් දෙනා අතරින් උසෙන් අඩුම විමේෂ් අඩුම කියලා මෙතනදි කියලා දීලා තියෙනවා. හරි. දැන් අපි බලමු මොකක්ද මෙතන පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙන්නේ. එක සත්‍ය වෙනකොට දෙක සත්‍ය විය හැකි. වැරදි. අපි කියවන එක දෙක එකවර වෙන්න බෑ කියලා. එක සත්‍ය වෙනකොට තුන සත්‍ය විය හැකිද? උසින් අඩුම තැනත්තා විමේෂ් වෙන්න බෑනේ. මෙතන විදියට රමේෂ් වෙන්න ඕන. දෙක සත්‍ය වෙන විට තුන සත්‍ය විය නොහැකි. දෙක සත්‍ය වුණු දෙක සත්‍ය වුණොත් එක ගැන අමතක කරලා තුන සත්‍ය විය නොහැකි. නෑ තුන සත්‍ය විය හැකි. විමේෂ් අඩුම විය හැකි. ඊළඟට දෙක සත්‍ය වෙන විට එක සත්‍ය විය නොහැකි. එක හරි. අපි කියන දෙකයි එකයි එකට තියෙන්න බෑ කියලා. දෙක සත්‍ය වුණොත් එක සත්‍ය වෙන්න බෑ. ඒ අනුව පිළිතුරු හතර තමයි අපිට එකට තෝරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම 1 2 3 4 කියන ප්‍රශ්න හතරම දැන් සාකච්ඡා කරලා අවසන්. දැන් මම මට කියන්න බෑ එක්සෑම් එක ඉවරලා ඇවිල්ලා මට ප්‍රශ්න කියව ගන්නවත් වෙලාව තිබුණ නැහැ කියලා. මොකද මම පැයක් ගත කරලා ප්‍රශ්න ටික කොහොම හරි කියවල ඉවර කරා. හැබැයි මට කරන්න බැරි ප්‍රශ්න විනාඩියට වඩා වැඩියෙන් කාලය වැය වෙන ප්‍රශ්න මම දැන් අතර කරා. ඉතින් මට විනාඩියක් දෙකක් තියෙනවා නම් කලබල නැතුව මම බලනවා මොනවාද මට කරන්න බැරි වෙච්ච ප්‍රශ්න. ඒ වගේත් ආයෙත් ගොඩක් ඉර වෙනවා නම් මම ඒක අතහැරලා දානවා. දැන් මම මේ ප්‍රශ්නට නිකමට ආවා. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා මට තේරුම් ගන්න බැරි වුණා. ඉතින් ගුණ කිරීමක් 4/3 12යි 12න් 6ක් අඩු කරලා එහෙම බැලුවා. මේ පැතරත් ගුණ කරලා බැලුවා 6/4 24යි 27. හැබැයි මෙතන පුංචි සම්බන්ධයක් පේනවා වගේ. 6/4 24යි 24 3න් බෙදුවම 8යි. දැන් මෙතන බලමු 9/7 63යි 63 3න් බෙදුවම 63 21 න් බෙදුවම 3. ඔන්න බලන්නකෝ ඉස්සෙල්ලා නිකමටවත් ඊතුනද සම්බන්ධතාවය දැන් ආවා. ඒ කියන්නේ යට දෙක ගුණ කරලා එයා උඩ තියෙන සංඛ්‍යාවෙන් බෙදන්නයි තියෙන්නේ. එතකොට මෙතන 15/10 150 150 බෙදන්න ඕන ඔයා 30න්. ඒ අනුව මෙතන 3/5 5යි. එතකොට පිළිතුර වෙන්නේ 5යි. ඊයනෝ මෙතන පිළිතුරක් දැන් ඔන තෝරගත්තා. එහෙනම් තවදුරටත් මෙයා නිවැරදිව කරපු ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉක්මනට. එතකොට මේ පිටුවේ මට එහෙම අපහසුයි කියලා කියන ප්‍රශ්න තිබුණ නැහැ. ඊළඟ පිටුවක් දැන් මම බෝල කරලා ගියපු රවුමු කරලා ගියපු ප්‍රශ්න තියෙනවාද කියලා මේ බලන්නේ. ඉතින් ඒ විදිහට මට තව එක ප්‍රශ්නයක් හම්බ වෙනවා. ගිලන් රත ප්‍රශ්නේ. ගිලන් රත ප්‍රශ්නේ මට ඒ වෙලාවෙත් නිශ්චිත විසඳුමක් ආවේ නැති නිසා මම ඒකට දැන් ආයෙත් යොමු වෙන්නේ නැහැ. හැබැයි මම අතර ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මතකයි. මෙන්න මේක මට අමාරුයි කියලා. ඉතින් මේක දිහා මට වෙලාව ඉතිරි නම් අර බාගෙට හදලා ඉවර වෙච්ච ප්‍රශ්න දිහා බලනවා මිසක් මම ඒත් මේ ප්‍රශ්නේ ගන්නේ නැහැ. හැබැයි දැන් මම පුංචි උත්සාහයක් දරන්න. දැන් මටත් නියමිත කාලය අවසානයි. නමුත් මම උත්සාහයක් දරනවා මේක ඔයාලට කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මම ඒකට කටුකොලේ එක හදනවට වඩා මම මෙතන ඉඳ තියෙන හින්දා මෙතන හදන්නම්. මෙන්න මෙහෙමයි ගාන කියන්නේ තරු ලකුණ මගින් කිසියම් ගණිත කර්මයක්. මෙන්න මේ තරු ලකුණ කියන්නේ සාමාන්‍ය ගුණ කිරීමක් විදිහට අපි සැලකුවත් මේකේ අනුව ඒක එකතු කිරීම බෙදීම ගුණ කිරීම වැඩි කිරීම කියන හතරෙන් ඕනම එකක් වෙන්න පුළුවන් කියලා කියනවා. සා ඉංග්‍රීසි අකුරෙන් සංඛ්‍යාවක් නිරූපණය කරනවා මේ කියන B අකුරෙන්. පෙළේ හිස්තැනට ගැලපෙන අගේ නිගමනය කරලා ඒ ප්‍රශ්න ඉදිරියට රූප සටහනේ ලියන්න කියලා කියන මෙන්න මේ හිස්තැනට ගැලපෙන අගේ නිගමනය කරන්න කියලා කියන. හරි. දැන් මම බලනවා 14 මෙන්න මේ සංකේත තුනට මම බිංදුවක් ලොකු බිංදුවක් තියාගන්නම්. ඊට පස්සේ B ට 7ක් එකතු වුණාම 35යි. ඉතින් මේ වගේ මම පුංචි උපදේශයක් දෙන්නම්. මෙන්න මේක උක්ත කරන්න ගියේ මේ ධන 4 ඍණ 7 විදියට මේ පැත්තට අඩු කරන්න යන්නේ. ඒව මේ ඔයා කරන්න යන්න එපා දරුවෝ. මොකද ඒකට හේතුව තමයි අපි දැන් ඔන 1 බෙගුද්දටි කියලා ක්‍රමයක් තියෙනවනේ ගණිතමය සුළු කර්ම මේ සුළු කිරීම කරන නේද? එතකොට දැන් මෙතන අඩු කිරීමක් තිබුණා සමහරට මෙයා මෙයාට එකතු වෙලා මෙයාට අඩු වෙලා එහෙම ගැළපීම් වෙන ඒවා වෙන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද? දැන් අපි හිතමු මෙතන තියෙන B ඔයා මෙතන ධන B තියෙන්නේ කියලා ඍණ B විදිහට මෙහෙන් අඩු කරන්න ගියාට මෙතන ආවි ගුණ කිරීමක් නම් ඉස්සෙල්ලා මේ දෙන්න ගුණ වෙලා ඉන්න ඕනේ මෙයාට එකතු වෙන්න. ඒ නිසා ඒ පැත්තට මේ පැත්තට අරගෙන යන ඒවා දැම්ම කරන්න පටන් ගන්න එපා. හැබැයි දැන් ඔයා හිතන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. 35 කිසියම්
ගණිත කර්මයකට යටත් වෙච්ච ප්‍රකාශයකට මෙන්න මෙතන ප්‍රකාශයකට 7ක් එකතු වුණාම 35 හැදිලා තියෙනවා නම් මේ 35 මේ 7 අයින් වුණොත් මේ ප්‍රකාශය 28කට සමාන වෙන්න ඕන. තේරෙනවද? හරි. එතකොට 14ට 28 වෙන්න නම් එකතු කරන්න පුළුවන් 14ක්. එහෙනම් මේක එකතු කිරීම 14ක් වෙන්න පුළුවන් මේ තියෙන්නේ. 14 බෙදුවොත් 28 කරගන්න අපට පුළුවන් කමක් නැහැ. 14ෙන් කිසියම් සංඛ්‍යාවක් අඩු කරොත් 28 කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතර ගණිත කර්ම 4ෙන් 3ක් අපි සරකලා බැලුවා. එකතු කිරීම ගලපලා මෙන්න මෙහෙම ලිව්වා. තව එකක් තමයි අපිට ಗುಣ කරලා 14 කිසියම් සංඛ්‍යාවකින් ಗುಣ කරලා අපට 28 කරගන්න පුළුවන්. එහෙනම් ಗುಣ කිරීම આવොත් B කියන්නේ 2 වෙන්න ඕන. දැන් අපිට මේ ප්‍රකාශ දෙකෙන් මොකද්ද සත්‍ය වෙන්නේ කියලා මේකට අපි දාලා බලනවා. B කියන්නේ 14 නම් 12යි 14යකට එකතු කරාන් පස්සේ 12යි 14යි 14යි 24යි 26යි 26 වලත් 3 42 අපිට ගන්න බෑ. එහෙනම් මේක අපිට මග හරින්න සිද්ධ වෙනවා. 26 වලත් 3 නෙමෙයි සමායන 26යි 3යි 29යි මිසක්. මොකද මේක 14 නොත් මේක එකතු කිරීමනේ 26යි 3යි 14යි මේ 42යි කියලා අපිට ගන්න බෑ. ඊට පස්සේ B කියන්නේ 2 නම් සහ මෙතන ಗುಣ කිරීම නම් 7ෙන් 2ක් ගියාම 5යි සමාවෙන්න අපි මෙතන මෙතෙන්ට ආදේශ කරලා බලන්න ඕන. ඊට පස්සේ B කියන්නේ 2 නම් 12යි 2යි 14යි ಗುಣ කිරීම නම් 14 වලත් 3 42යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රකාශයත් ඇරලා මේකට අපිට තියාගන්න වෙනවා ගාන 20. එහෙනම් B කියන්නේ 2යි ගණිත කර්මෙන් අදහස් වෙන්නේ ಗುಣ කිරීම. එහෙනම් 7ෙන් 2ක් ගියාම 5යි 5 වලක් 6 30යි කියලා අපිට මේකට උත්තරය ගන්න පුළුවන්කම තියෙනවා පිළිතුර 30ක් විදියට. ඉතින් ඒක ටිකක් කාලයක් වැය වෙනවා. ඒකයි මම මේ ගාන තියාගත්තේ. නමුත් මම දැන් මේ ගාන හදපු නිසා ටික එකක් දාන්නම්. හැබැයි දැන් නම් පැයේ කාලය අවසానයි. පැහැදිලි කිරීම කර කර හිටියේ හින්දා තමයි ටිකක් වෙලා වැඩිපුර ගියේ. මම ඒ වෙනුවට ගත කාලය ගත්තත් මේ වෙනකොට නම් පැය අවසానයි. ඉතින් මේක ගැන කතා කරත් ඒ වගේම තමයි පැහැදිලි කිරීම කරන්න තියෙන්නේ. මෙතන කිසියම් ගණිත කර්මයකට මේක යටත් වෙලා ඒකට එකතු කරාන් පස්සේ 6න් 3ක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙනම් අපි බලන්න ඕන මේ එකතු කිරීමත් කරලා මේකට මේ එකතු කිරීමත් කරලා මේකට 6න් 3කට මේක සමාන කර ගන්න නම් මේක මොකද්ද වෙන්න ඕන කියන එක. ඉස්සෙල්ලා මම මෙතන 6න් 3න් 1 කියන එක 6න් ලියා ගන්නම්. 6න්ම ලියා ගන්නම්. 6න් නම් 2යි. 3න් 1ක් කියලා කියන 6න් 2යි. තුල්‍ය භාගයක් කරා. එතකොට 6න් 3 වෙන නම් මේ සමස්ත කොටසේ මේ සමස්ත කොටස මට 6න් 1ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 8 බෙදීම 4 මේ මොන ගණිත කර්මෙද කියලා දන්නේ නැහැ. 3ට 16 මේක සමාන වෙන්න ඕන මට 6න් 1කට. 8 බෙදීම D 8 බෙදීම D මේ ගණිත කර්මයක් කිසියම් ඊට පස්සේ 3 8 16 සමාන වෙන්න ඕන 6න් 1කට. මම මේක නිකන් ගුණ කිරීමක් වගේ හිතුවත් මේක මට 2කට කපන්න පුළුවන් නේ. මෙතන 8යි මෙතන 2යි කියලා කපන්න පුළුවන්කම තියෙනවා. සහ මට 6න් 1ක් ඉතිරි කරගන්නත් ඕන නිසා මේක ಗುಣ කිරීමකුත් නිසා මෙතන මම දාගන්නවා 9න් 9. මෙතන මම 9 දාගන්නවා. එහෙම නැත්නම් මට මොකද්ද වෙන්නේ බලන්නකෝ. මෙතන 3ට 1යි මෙතන 3යි 3 වලත් 2 6යි 6න් 1ක් විදිහට මට මේක ඉතිරුණා. දැක්කද? අහි යනු ගත්තත් මම දැන් මේ ಗುಣ කිරීම දාලා තමයි ගාන හදාගෙන යන්නේ. බෙදීම දාලත් බලන්න ඕන. හැබැයි මට ඒකට වෙලාව නැහැ IQ ගානක. ඒකයි මම මේක තියාගත්තේ. දැන් මම මෙතනත් නිකන් ಗುಣ කිරීමක් දාලා බලනවා. මේක ಗುಣ කිරීම D වෙනුවට 9 දාලා බලනවා ගැලපෙනවද කියලා. හා දැන් මෙසල මේ ಗುಣ කිරීම හදලා ඉන්න ඕනනේ. එතකොට මේ හතරට මේ හතර කැපිලා මෙතෙන්ට 3ක් කැපුවොත් මෙතන තියෙන 3න් 1. 3න් 1කින් 6න් 1ක් අඩු කරන්න ඕන. 3න් 1කින් 6න් 1ක් අඩු කරනවා කියලා කියන්නේ මෙයත් පොදු පදයක් විදියට ගත්තොත් 6න් 2යි 6න් 2කින් 6 එකක් ගියාම 6න් 1. එහෙනම් මේකට ගැලපෙනවා. ඒ අනුව ආයෙත් ගණනය කිරීම කරන්න ඕනේ නැහැ. D කියන්නේ 9යි ගණිත කර්මයේ ಗುಣ කිරීම. ඒ අනුව අපිට අග්ගාලා මේකට දාලා ආදේශ කළ පිළිතුරු ගමු. මෙතනත් ಗುಣ කිරීම ටික සිදු කරගමු. 3ට 1යි මෙතන 3යි 2ට 1යි 4යි. එතකොට මෙතන 12න් 1යි 12න් 1ට 8න් 1ක් වා එකතු කරගන්න ඕන. ඉතින් පොදු පදයක් විදියට අපිට 24 ගන්න වෙනවා. එතකොට 2යි මෙතන 3යි ඒ අනුව 24න් 5ක් විදියට තමයි අවසාන පිළිතුර අපට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 24න් 5ක් විදියට තමයි පිළිතුර ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒවට වෙලාවක් යනවා. මම ඒ වගේ ගණන් හදාන්නේ නැහැ. ඉතින් සුපිරි කෙනෙක් වුණත් මම කියන්නේ මට හදන්න පුළුවන්කම තියෙනවා කියලා. නමුත් 50න් 50ම මේ පැය ඇතුළත හදන්න පුළුවන්කම තියෙන හැමත් කෙනෙක්ට. මොකද හිර වෙන තැන් වල අඩුපාඩු ලිහන්න යාළුවන්ට වැඩි කාලයක් වැය වෙන නිසා. හරි දලුවනේ, එහෙනම් ඔන්න මම ඔයාට හදලා පෙන්නුවා IQ paper එකක්.
මෙන්න මේක තමයි ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන ක්‍රමය. ඔයා මොනම වෙලාවකවත් දුරහා වේගයේ කාලය සම්බන්ධ ගැටලු කියලා ගැටලු 20ක් විතර හදාගෙන යන්න එපා. ඒ වගේම ත්‍රිකෝණාශ්‍රිත ගැටලු කියලා ත්‍රිකෝණ ගණන්ම 20ක් හදාගෙන යන්න එපා. මෙන්න මේ වගේ IQ paper පැයක් ඇතුළත ඔයාට කොච්චර හිත යොමු කරගෙන එක එක ප්‍රති විශ්ලේෂණය කරගෙන එකිනෙකට වෙනස් ස්වරූපේ ගණන් 50ක් එක පැයක් ඇතුළත ඔයාට හදන්න පුළුවන්ද කියන එක ඔයා ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රැක්ටිස් කිරීම තමයි ඔයාගේ හිතේ හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරන්න ඔයා එදා උදේ සතුටින් ගිහින් ඒ විභාගයට වාඩි වෙන්න. ඉතින් ඒ සඳහා ඔයා මොන විභාගයට යන්න අපේක්ෂා කරත් ඒ IQ paper එකට හොඳින් මුහුණ දෙන්න, හොඳින් ඒක ජය ගන්න ලකුණු 75කට වඩා ස්කෝර් කරන්න ඔයාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙනවා කියලා HH team එක ප්‍රාර්ථනා කරන ගමන් ටිකක් දීර්ඝ වීඩියෝවක් මම මේක අවසන් කරනවා. මේ වගේම තවත් ප්‍රැක්ටිස් කරන IQ paper එකක් මම අරගෙන එනවා. ඉතින් අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා තියාගන්න.